අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න ඉතින් පෞගී සතිය වගේම අදත් මේ ආරම්භ කරන්න අපි මේ සූදානම් වෙන්නේ යූත් ආර්ට් බීට්. ඉතින් බ්‍රහස්පතින්දරය නමයට යූත් ආර්ට් බීට් කිව්වම ඔබ අපි හැමෝම දන්නවා ලංකාවේ ඉන්න දක්ෂ කලාකරුවන්ට නවකයන්ට ඔවුන්ගේ කලා නිර්මාණ රටටම ලෝකෙටම පෙන්වන්න තියෙන වෙලාව තමයි. ඉතින් අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා දක්ෂ කලාකරුවෝ දෙන්නෙක් මේ කලබල මේ අරගලස්සේ. ඉතින් ඔවුන් දෙදෙනා කවුද කියලා අඳුනගන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න මගේ ආදරණීය සහායිකාව අමාය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. කොහොමද? ගරෙන්නේ මේ අසල. ඉන්නානේ. හා? ඉන්න. එලිම මල් වලින්ම ඉන්නේ නේද? අපි අපි ඉතින් අපේ ජීවිතේ අපි හදාගන්නවා. ඒ වත් රෝස මලක් දෙන්න කියලාද? එහෙම කියන්නේ රෝස මලක් දෙන්න. එහෙම නෑ. හරි ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා රවි අද. මොකද මේ චිත්‍ර එතකොට ආර්ට් මේ වගේ දේවල් කියලා කියන්නේ අපිට අතීතයෙන් කතා කරන්න දේවල් තියෙනවා නේ. ඔව් අනිවාර්යෙන්. මොකද මේ කලාව කිව්වට පස්සේ ඔකේ ගොඩක් දේවල් තියෙනවානේ, සංගීතය, නර්තනය. හැබැයි ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි මේ වෙනස් මාතෘකා දෙකක්, මේ ජාති දෙකක දෙන්නේ කැවිලා ඉන්නේ. ඒ කියන්නේ එක ළඟින් යන මාතෘකා දෙකක්, සම්බන්ධ එතකොට මේ චිත්‍ර ගැන ටිකක් වෙනස් විදිහකට කතා කරන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි ගීත් ලක්ෂාන් රත්නායි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? වරදක් නෑ කරන්න. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. හරි. කාලෙකින් ගේම් කෙනෙක් ඇව්වේ. හොඳින් සිද්ධ වෙනවා කියලා කියන්නේ කාලෙකින්. හරි. දිනේෂ් කියන්නකෝ මේ කොහෙද ගම්පලාත පාසල් ගියේ, කොහෙද අධ්‍යාපන හැදෑරුවේ, කොහෙද? මම ඉස්කෝලේ ගියේ සෙල්ලාම බෙලියත් ඉස්කෝලේකට. එතන ඉස්කෝල ගොඩක් තියෙනවා. ඊට පස්සේ පාවසලෙන් පස්සේ මාතර. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපන සඳහා පාසලේ නම් කියමු අපි. සෙන් තෝමස් එක, මාතර සෙන් තෝමස් එකේ. ඊට පස්සේ කැලණි ප්‍රදේශයට තමයි ඊට පස්සේ ආවේ. ජොබ් එකටයි, ඉගෙන ගන්නයි, ඔක්කොම ඔක්කොම. රයිට්. හරි. ගීත්. හරි. එතකොට ගීත්. මගේ නම ගීත් ලක්ෂාන්. මම ඉන්නේ කැලණියේ. මම පාසල් අධ්‍යාපන හැදෑරුවේ කැලණියේ ගුරුකුල විද්‍යාලේ. ඊට පස්සේ මම එල්එල් වලින් පස්සේ මම වැඩිදුර අධ්‍යාපන හදාරන්න ප්‍රයිවට් කැම්පස් එකක සිවිල් ඉංජිනේර වංශයට යනවා. ඊට පස්සේ තමයි මම මේ මේ ෆීල්ඩ් එකට එන්නේ. මේ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනින් කියන ෆීල්ඩ් එකට මම එන්නේ ඒ අතරතුරේ. හරි. හරි. දැන් මේ දෙන අඳුනගත්තද මේ දෙන මොනවද කරන්න කියලා අපි කිව්වේ නැහැ. කිව්වේ නැහැ. ඔව්. දැන් අපි කවුද? දිනේෂ් ගැන කතා කරාදී දිනේෂ් ටිකක් මේ දැන් අපි චිත්‍ර කියලා කිව්වට පස්සේ මේ පෙන්සිල් ආර්ට් තියෙනවානේ. බන් මේ දිනේෂ් අඳපු ලස්සන චිත්‍ර තියෙන බන් චිත්‍රයක් වත් අරගෙන. රයිට්. අඳුරන අය ඉන්න. එතකොට දිනේෂ් කරන්නේ මේ පෙන්සිල් ආර්ට්. පෙන්සිල් ආර්ට්. එතකොට අපේ ගීට් කරන්නේ ඩිජිටල් ආ. මේ දෙක ටිකක් අර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අමය මේ ඩිජිටල් ආර්ට් තමයි හොඳ. පෙන්සිල් ආර්ට් හොඳ නෑ. පෙන්සිල් ආර්ට් තමයි වැඩෝ කරන්නේ. ඒක හිතෙන්න පුළුවන්. එක එකව හිතෙන්න පුළුවන්. තමයි වැඩෝ ඉන්නේ. ඩිජිටල් ආර්ට් කරන හැරම ලේසි මේ තිබ්බා මැකුවා වගේ එහෙම තියෙන කතාව කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. ඔය දෙකම අපි හරියට දන්නේ නැහැනේ. දැන් බලාගෙන ඉන්න අය හරියටම දන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් අපි ඒක ගැන තමයි අද දවසේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි පටන් ගමු දිනේෂ් ගෙන්. ඔව්. දිනේෂ් මේ කියන්නකෝ මේ මොකක්ද මේ මේ පෙන්සිල් ආර්ට් එක කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය පෙන්සිල් ආර්ට් එකක් කියන්නේ. පෙන්සිල් ආර්ට් එකක් කියන්නේ ඇත්තටම පෙන්සලෙන් ගන්න උපරිම තන උපරිම ප්‍රයෝජනයක් ගන්න එක තමයි පෙන්සිල් ආර්ට් එක කියලා කියන්නේ. පෙන්සිල් ආර්ට් එකෙන් යන්න පුළුවන් පරාසය මෙතනයි කියලා කියන්න බෑ. යන්න පුළුවන් උපරිම තැනකට යන්න පුළුවන්. අපි දැන් මම උපරිම තැනකට ගිහිල්ලා කියලා කියනෝනේ යන්න පුළුවන්. මට තව තියෙනවා මං හිතන්නේ මම මේ මුහුදේක මුහුදේ නිකන් මේ වැලි කැටයක් වගේ තමයි. තව සෑහෙන දුර යන්න තියෙනවා. දැන් කොයි කාලේ වගේද මේ මේ වැඩි පටන් ගත්තේ? පුංචිම කාලේ හිතුණාද? ආර්ට් එක නම් පටන් ගත්තේ චූරිම කාලේ. කොයි කාලේ? චූරිම කාලේ කියන්නේ මම දෙක වසර තුන වසර වගේ ඉන්නකොට. සෙල්ලාම මේ ඒක නිකන් රසවත් කතා. ඔව් කීම රසවත් කතා අපි කියමු. සෙල්ලාම මේ
මට මේ ස්කෝලේ යන්න එපා. ඒතකොට ස්කෝලේ ගොඩකට ගියා. අර මාන්තුරික ස්කෝලේ දෙන හරි හරි. ඒක මේ මට ප්‍රින්සිපල් පොඩි තරවටුවක් කරා. ඊට පස්සේ මම හොඳ වැඩක් කරන්නම් කියලා ගිහිල්ලා ප්‍රින්සිපල්ගේ දැන් ඒ පැත්තේ වෝල් එක නිකන් කැලෑවට වගේ තියෙන. ගිහිල්ලා මම ඒකේ ප්‍රින්සිපල් ඇඳ කාටුන් එකක් අන් දෙකක් දාලා ඇඳලා ඔක්කොම කරලා එහෙම කියලා තිබ්බා. කවුරුත් දන්නේ නැහැ ඉතින් කවුරුත් දකින්නේ නැහැනේ. ඔව්. කොහමාරි ඔක ඉස්කෝලේ සුද්ධ කරන්න ආව මොනසෙක් ඕක දැකලා ප්‍රින්සිපල්ට ගිහිල්ලා කියලා දෙනවා. ආ. එතනින් ඊට පස්සේ දැන් කට්ටිය හොයනවා කවුද මේ කවුද වන්ද අන්තිමට මේ සෙමිනේ එකේ තියෙන මේ මෙහෙම එකක් ඇඳලා තියෙනවා හොඳට ඇඳලා තියෙනවා. දැන් මේ කියන්නේ මම දන්නවා මේ හොඳ කියන්නේ මේ අල්ලගන්න ළමයි කියලා. මම නේ නැහැ වගේ ඉන්නවා. ඊට පස්සේ ඒක එහෙම යට ගියා. එහෙම ප්‍රසිද්ධියක් ලැබුණා. ඒක මට තේරුණා මේක මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ආ. ඒ වගේ තැනකින් තමයි පටන් ගත්තේ. තාම ප්‍රින්සිපල් දන්නේ නැද්ද? ඒ වයන්නේ. දැන් දන්න නැහැ. අදේට දැන් මූ තමයි යන්නේ කියලා. ඈ? මට රණි වරෙද්දී ඇවිල්ලා ඉන්නේ. මට අන් දෙකක් දාලා මට අවුරුදු ගාණක් යනවා මේක හොයාගන්න බැරි වුණා. ඈ? ප්‍රින්සිපල්ගේ සීට් එක පිටිපස්සේ තියෙන වෝල් එකේ තමයි ඇදලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කොහොමද? ඊට පස්සේ පාසලෙන් පස්සේ මාතර සෙන්තොමසයට ආවා. ඒකේ ගොඩක් ඔය චිත්‍ර කරා මේ එක්සිබිෂන් එකේ තිබ්බ ඉස්කෝලේ ඒකට එහෙම සහභාගී වුණා. ඊට පස්සේ ඒ අනතරේ පත්‍ර ඔතෙන් තියෙන ජනප්‍රිය කියන පත්‍ර ඉස්සරේ තිබිච්ච චිත්‍ර කතා පත්‍රවල මම පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මැන්දා. ඒතර චිත්‍ර අරගෙන කොළඹ එනවා මම. ඒල්ල චිත්‍ර ටික බාර දීලා ආපහු යනවා මාතර. ඔහොම තමයි කරේ. 1994 ලංකාවේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා. ඔව්. 94. ඒ කියන්නේ 94. එතකොට කී වසරද මේ හිටියේ? එතකොට ඇවිල්ලා මම ඕලෙල් කරනවා. ඕලෙල් කරනවා. එතකොට කනිෂ්ඨ අංශය තමයි සෙට්ුනේ. ඒ කියන්නේ 94 ඕලෙල්. ඕලෙල්. ඊපස්සේ 97 තමයි ආපහු ජේෂ්ඨ අංශේ ආපහු වෙන්නේ. ඒ කියන්නේ එක දිගට ආවේ. ඒකේ හොඳේ තියෙන්නේ මේ දැන් 94 අපි දැන් ওই ප්‍රාථමික අංශයෙන් ඔහොම සෙලෙක්ට් කළා ඩිස්ත්‍රික්ක ඊට පස්සේ පළාත් ඊට පස්සේ ඇවිල්ලා තමයි ඔය සමස්ත ලංකාව එන්නේ. ඒ ආපු හැම පළාතම කට්ටිය අර පරණ සෙට් එකම තමයි ආයතෙන්ට එන්නේ. ආ ඒ ස්ක්‍රිප්ට් ඒ ස්ක්‍රිප්ට් එකම තමයි ආපු අතන තියෙන්නේ. ඒ කියන්නේ 94 සෙට් වෙච්ච ස්ක්‍රිප්ට් එකම තමයි ආපු 97 ත් තියෙන්නේ. ඒ කියන්නේ හොඳ සෙලෙක්ෂන් එකක් තිබ්බ එතන. ඒක තමයි තිබ්බේ. 94 මොනවාද කිව්වේ? 94 වලට අවුරුදු දෙකක් විතර. දෙකක්? ෂුවර්ද දෙකයි කියන්නේ? දෙකක් විතර. මොකද දෙකක් විතර? 94 එතකොට ඕ ලෙවල්. ඕනේ. එනවා බලන්න තියෙන දේ කියන්නේ දැන් වයස කියන එක රවි දැන් කරලා තියෙන වැඩ අනුව දැන් ඔයා තමන්ගේ වයසට වැඩිය වැඩ කරලා තියෙනවනේ සෑහෙන වැඩ කරලා තියෙනවා මේ හැම දෙයක්ම කාලයනේ. ඔව් අපි වයස කියලා කියන්නේ කාලය. ඉතින් මේ කාලෙන් උඩින් ප්‍රොජෙක්ට් ගන්නවා කියලා කියන්නේ මේ දිනේෂ් වයසට නැහැ කියන්නේ. ආර්ට් එක කිව්වා. හරි. එතකොට අපි එනවා ගීත්ගේ පැත්තට. ගීත් කොයි කාලේ වගේද මේ වැඩේ පටන් ගන්නේ? ඔයාත් ඉස්සෙල්ලාම පෙන්සිල් ආර්ට් කරාද නැත්නම් කෙලින්ම digital art පැත්තට මම physically පැත්තෙන් මොකුත් කරේ නැහැ. pencil art එහෙම මොකුත් කරේ නැහැ. මුලින්ම මේ මම අර මේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කලින් මම මේ කෙටි කාලීන මේ පාඨමාලාවක් කරා මේ computers ගැන. ඒ course එකේදී තමයි මට පොඩි inspiration එකක් ආවේ. ඒ කියන්නේ ඒ තිබ මේ course එකේ හිටපු sirලා මේ අපිට idea එකක් දුන්නා මෙහෙමයි අපිට මේ graphic designing කරලා ඒ දේවල් මේ පිටරට ක්ලයන්ට්ලට දෙන්න පුළුවන්. මේ ගනුදෙනු කරන්නේ පිටරටත් එක්ක අපිට ඩොලර්ස් එනවා. අපිට ඒ අයිඩියා එක දුන්නා. ඔය අයිඩියා එක තමයි මට ඉන්ස්පිරේෂන් එකක් උනේ මුලින්ම. මේ ඊට පස්සේ මම මේ ලැප් එකක් ගන්නේ කැම්පස් එකට ගිහිල්ලා ඇසයින්මන්ට් කරන්න වගේ තමයි මම ඉස්සලම ලැප් එකක් ගන්නේ. පස්සේ අර අයිඩියා එක ආපහු ආව ඔළුවට. ඊට පස්සේ තමයි මේ ඔය YouTube එකේ තියෙනවනේ එක එක ටියුටෝරියල්. එක එක දේවල් ට්‍රයි කරා. ඊට පස්සේ මට අල්ලලා ගියේ පෝට්‍රේට් ඉස්සල්ලාම. එතනින් තමයි ඊට පස්සේ මම පටන් ගත්තේ හරියටම කරන්න මේ ටික. ඒ කියන්නේ හැකියාව පුංචි කාලේ ඉඳන් තියෙන්නේ නැති නේද නැත්නම් එකපාරට මේ පොඩි කාලේ මොන වගේ වැඩවලද දක්ෂතාවය? ගන්න පරක් වෙලා. පොඩි කාලේ එහෙමයි කියන්නේ පොඩි කාලේ මම චිත්‍ර නම් ඇඳෙම නැහැ. එහෙම කවුරු වෙන්න ඕන කියලාද එහෙම අදහසක් තිබ්බද මේ 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 දේවල් කරන්න ඕන එහෙම අදහසක් තිබුණ නැහැ පොඩි කාලේ නම් තිබ්බේ කොහොමත් ඉංජිනේර කෙනෙක් වෙන්න තමයි ඊට පස්සේ කොහොම හරි කැම්පස් එකේ මැද හරියේ ඉන්නකොට තමයි මේ මට මේ ෆීල්ඩ් එක හම්බෙන්නේ ඊට පස්සේ මේ මම කරන වැඩේ කොහොම හරි දැන් ලෙක්චර්ස් යන ගමන් මට දැන් මේ දැන් මෙහෙ දැන් වැඩ දිගටම එන්න ගන්නවා ඔව් මේ දැන් ඒ දෙක දැන් පැටලෙන්න ගත්තා දැන් අන්තිමට මම කරපු වැඩේ ඊට පස්සේ මේ ලෙක්චර්ස්
යන එක පෝස්ට්පෝන් කරලා මේක ෆුල් ටයිම් බැස්ස. දැන් තාම ෆුල් ටයිම් යන්නේ මේ ඩිසයින්. දැන් මේ ඔබට ගුරුවරයෙක් එහෙම ඉන්නවද මේ 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 සම්බන්ධව? ඒ කියන්නේ මේ මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව ඉගෙන ගත්ත කවුරු හරි? ඩිසයිනින් වලට නම් මම තමයි ඉගෙන ගත්තත් කොහොමද YouTube එකේ. රයිට්. දිනේෂ් ගුරුවරයෙක් ඉන්නවා පොඩි කාලේ චිත්‍ර අඳින්න කියලා දුන්නේ. පාසලේ ගුරුවරයෙක් තමයි. මොකක් විශේෂයක් නැහැ. විශේෂකෙනෙක් එහෙම මොනේ. රයිට්. ඇති? හරි. ඉතින් මේ මොකද සබ්ජෙක්ට්? අද දිනේෂ් මම අඳිනවලු. ඔයා අඳිනවද? ඔව්. චිත්‍ර දැක්කම අපි දන්න සාමාන්‍ය පෙන්සිල් ආර්ට්ස් වල තියෙන මේ තාත්තික අදිතාත්තික කියලා කැටගරිස් දෙක. එතකොට ඔයා මොන කැටගරියකද? ඔයා තාත්තික දඳින්නද? ඔයා අදිතාත්තික දඳින්නද? තාත්තික කියන ගණිතය තමයි මම හිතන්නේ සාමාන්‍යයෙන්. හයිපර් රියලිස්ටික් ആയി කරන්නත් ඒක. ඔව්. ඒක කරන්න ගොඩක් වෙලාවක් යනවා. අනිත් එක ඒකට තියෙන වැලියු එක තාම ලංකාවේ නැහැ. ඒ කියන්නේ අපේ දැන් අපිට එන කස්ටමර්ස්ලා ඔව් අපිට එන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය දවස් 3න් චිත්‍රයක් ඕන. අද දීලා හෙට ඕන. හෙට අනේ මචං විඩින්න යක් තියෙනවා මේක අරන් යන්න ඕන කොහොම හරි. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඒකට අදිතාත්වික විදිහට යන්න විදියක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒකින්ද ඒක පර්ෆෝමන්ස් කරේ නැහැ. ඒ හරිය. කරන්න පුළුවන් වැඩි. කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. මගේ චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන් මිනා. අනිවාර්යයෙන්ම. කණේ කොහොමද ඒක? ඇයි මෙහෙම කරන්නේ? මෙහෙම කරන්නේ නැහැ. ඇයි ඉතින් මොයා හැනේ හැමෝටම කියලා වාගේ චිත්‍රයක් දෙකක්. ඉතින් හොඳයි නේක තුර ගන්න. චිත්‍රය කියලා. හරි අපි නංග වැඩේ පටන් ගමු. පාවිච්චි කරන්නේ සාමාන්‍ය මේ අර හැම දෙයකටම තියෙනනේ අපි කියන අඩුම කුඩුම උපකරණ අවශ්‍ය දේවල් නේද? පෙන්සිල්ස් නැසේ කොල දැන් සාමාන්‍ය පෝට්‍රේට් එක අඳින්න දිනේෂ් මොනවාද පාවිච්චි කරන්නේ? අපි කියමු ආ පාවිච්චි කරන කොල මොනවාද? කොලේ ප්‍රශ්නේ තියෙන්නේ කොලේ ඕන එකක් ගන්න පුළුවන්. වඩාත් වටනවා නිකන් රෆ් ගතියක් තියෙන එකක් ගත්තොත්. මොකද ඒක පෙන්සිල් එකේ තියෙන ග්‍රැෆයිට් ගතිය එහෙම උරා ගන්නවා. ඒ තැන් වලින් අවශ්‍ය තැන් වලින් අයින් කරනවා, අවශ්‍ය තැන් වලට උරා ගන්නවා. ඒතකොට ඒක ටිකක් රෆ් කොලයක් කියන එක හොඳයි සාමාන්‍යයෙන්. දැන් මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ මොකද්ද දිනේෂ්? මේ මැටීරියල් එක? ඔව්. ඕකනම් ඇඳලා තියෙන්නේ මේ ඔය වොටකල එකක්. වොටකල මික්ස් එකක් යන්නේ. ඕක තියෙන්නේ වොටකල බෝඩ් එකක් තියෙනවා. ඒක වෙනස්. ඔය කොලේ වෙනයි. ඕක ටිකක් ඝනකමයි. ඕක ටිකක් සාමාන්‍යයෙන් වතුර උරන කොලයක්. මේක මොකද්ද මේ පොඩි අමුතු කොලයක් මේක? නෑ ඔය උඩින් ලැමිනේට් එකක් දාලා තියෙනවා. ආ එහෙම. ෂා. සනයිනේ. ඒක ලස්සනයි. හරි ලස්සන. එනේ මේකේ පොඩි අමුතු එකක් තියෙනවා. චිත්‍ර ඔක්කොම 4000ක් විතර වගේ තියෙනවා. අද 4000ක්. 4000. ඒ කියන්නේ ඔයා දැන් ඇඳලා කොපි එකක් තියාගන්නවද නැත්නම්? සමහර ඒවා තියාගන්නවා, සමහර ඒවා මතක නැති තියලා එහෙම යනවා. මේකකම නැහැ. මේක තමයි. ඔය කොපි කරන්නේ. නෑ කොපි සමහර අය කොපිස් තියාගන්නවා, ඇඳලා තියාගන්නවා. ඔව් සමහර අය තියාගන්න. ගොඩක් කට්ටිය තියාගන්නවා. මගේ තියෙනවා ගොඩක් කලෙක්ෂන් එකේ නේ. ඔව්. හරි අපි පෙන්න මොනවද පාවිච්චි කරන උපකරණ කියලා? පෙන්සිල් වර්ගත් තියෙනනේ කීකේ මේ ග්‍රැෆයිට් පෙන්සිල් එකක්. මේක ටිකක් පොඩ්ඩක් ගණන් ස්ටෙඩ්ලර් එකක්. මේකේ මේ ඩබල් ඊ කියන එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ ලංකාවට එනවා අඩුයි ගොඩක්. කොහෙන්ද ගන්නේ? ගොඩක් වෙලාට eBay තමයි ගන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. වෙන සොලියුෂන් එකක් නැහැ ඒකට. මේ අනිත් එක තියෙනවා මේ චාකෝල් පෙන්සිල්ස්. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. මේ මං හදාගත්ත උපකරණ. මේකේ අර මේ හයි එක කියලා තියෙනවා, සොෆ්ට් එකක් තියෙනවා, තව මීඩියම් කියලා තියෙනවා. මම පාවිච්චි කරන්නේ හයි එකයි සොෆ්ට් එකයි කියන එක දෙක පාවිච්චි කරනවා. අනිත් ඒව නිකන් normal tools. මේ තියෙන්නේ ස්ප්‍රෙඩ් කරන්න පාවිච්චි කරන මේ උපකරණය. ඒක විලඳ පොලිත් ගන්න තියෙන මේක මං හදාගත්ත එක. මේ කොලයක් රෝල් කරලා ඒක උලට හිටින්න තමයි හදලා තියෙන්නේ. ඒකට මට අර මේ මොන හරි ලයින් එකක් ගත්තරපත් ඒ ලයින් එකකින් එහාට ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේ එක පෝට්‍රේට් එකක් අඳින්න මේ දිනේෂ් කොච්චර කාලයක් වාට ගත වෙනවා? ඒක ඩිපෙන්ඩ්ස් කරනවා නැත්නම් අන්න. ඔව් ඒක නෙමෙයි. ආර්ට් එකක් එක දිගට අඳින්නේ නැහැ අපි. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරනකොට ආර්ට් දෙක තුනක් එක සැරේට පටන් ගන්නවා. එකක් පටන් අර ගන්නවා, ඊට පස්සේ ඒක ටිකක් කරනවා, ආයෙ තව එකක් පටන් ගන්නවා, ඒක ගන්නවා. ඒකට මට අර ඒ කරන්න හේතු වෙලා තියෙන්නේ
දිගටම මේ එක එක චිත්‍රයක් දිහා එකක් දිහා බලන් හිටියම මට ඒකේ අඩුපාඩු පේන්නේ නැහැ. මම ඒක අතර කරලා ඊළඟ එක පටන් අරගෙන ටිකක් දුර ගිහිල්ලා ඒකත් අතර කරලා ආපහු පළවෙනි එකට ආවන් පස්සේ මට පේනවා මෙතන මෙයාගේ නහය වැරදි. මේ අස්ථා පොඩ්ඩක් දික් වෙන්න ඕන, තව කට යට පොඩ්ඩක් අළු වෙන්න ඕන. මේ ටික මේ ටික ටග්ගල ඔටෝමැටිකලි එනවා. නැත්තම් මට අනේ ප්‍රශ්න නිසා තමයි මම සාමාන්‍යයෙන් එහෙම කරොත් දවසට මම හිතනවා දවසට චිත්‍ර දෙකක් ඉදවගේ ඇඳගෙන පුළුවන් කියලා. Right. හරි අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි බලමුනේ. ඔව්. පරිමේරු පුළුවන් නේද දිනේෂ්ට දෙකක් පටන් ගන්නත් පුළුවන්. අපි දෙන්නගේ යාගික වාගේ භාගයක් කරලා මගේ. මේ ලාම හිතනවා වැඩසටහන කරලා මේක දෙන්නම නම් අදින්න බැරි වෙයි. 24 මීට පුළුවන්. ආ මගේ භාගයක් කරලා වාගේ භාගයක්. වාස නැහැ නේ. 24 ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. අවුල නැහැ. පොඩි බ්‍රේක්ස්. මොකද යන්න මේ බ්‍රේක් 10ක් 15ක් විතර. හරි. ගීත් 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 තරහ වෙනවා දැන්. ඔව්. යා ඔයාලගේ දිහා බලන් ඉන්නේ. ඔව් ගීත් ගීත් මේ චිත්‍ර අපිට බලන්න පුළුවන් නේද? අපි ගීත් ගීත් චිත්‍ර බලමුද නේද? ගීත් ගීත් චිත්‍ර බලන ගමන් අපිත් එක්ක ගීත් එක්ක කතා කරන්න පුළුවන් නම් මාරු. අපි බලමු බලන්න චිත්‍රයක්. Right. හරි. හරි. අපි මේ බැලුවේ ගීත් ගීත් චිත්‍ර ටික. ගීත් අපිට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් ඔයාට කොච්චර වෙලාවක් යනවද? මේ ආර්ට් වර්ක් එකක් කරන්න මේවා. සාමාන්‍යයෙන් අපේ අඳින්නේ entire body එක තුනකට බෙදනවා. chest එකෙන් උඩ. ආය ඊට පස්සේ half body. පස්සේ අනිත් එක entire body එකම අඳින්නේ. සාමාන්‍යයෙන් chest එකෙන් උඩ අඳිනවා නම් පැය 4-5කින් වගේ එක portrait එකක් ඉවර කළා දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන අපේ දිනේෂ් කාව දිනවනේ tool box එක. ඔව්. දැන් ඒක ඇවිල්ලා physical tool box එකක්නේ. එතකොට ඔයා පාවිච්චි කරන්නේ මොනවද මේ වැඩේට? මම පාවිච්චි කරන්නේ Photoshop එකයි Illustrator ඔය කියන software දෙක තමයි මම පාවිච්චි කරන්නේ. හායි. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් connect එක හිතෙන්න බලන්නේ මේ Git මේ manual අපි කියනවා view pencil arts දැන් ඒකට වැඩිය ඔයාට ඕක ඉක්මනින් කරන්න පුළුවන්. නැත්තම් pencil art කරන කෙනාට කියන්න පුළුවන් නෑ ඒක නෙමෙයි වැඩේ මේක තමයි වැඩේ කියලා. ඔයාට කොයි වගේ තර්කයක්ද ඒකට දෙන්න තියෙන්නේ? මෙහෙමයි ඒක මේ තීරණය වෙන්නේ බයර්ගේ choice එක මත තමයි. ඒ කියන්නේ සමහර බයර්ස්ලා කැමති digital arts වලට. සමහරු කැමති මේ වගේ physical විදියට හදලා දෙන මේ drawings වලට. දැන් ඔයා ඔයා prefer කරන්නේ ඔයාට දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් නේද? කෙනෙක් කියන්න පුළුවන් මේ ඕක නෙමෙයි වැඩේ කියලා. pencil art එක තමයි වැඩේ කියන්නේ. ඒක ගොඩක් වෙලාව යනවා, ගොඩක් detail යන්න පුළුවන්. මේක ටග් ගාල ඉක්මනට කරන්න පුළුවන් දෙයක්. අරක තමයි හොඳ, මේක හරියන්නේ නැහැ කියලා කෙනෙක් කවුරු හරි කිව්වොත් ඔයාලට කොයි වගේ උත්තරයක් දෙන්නේ? මෙහෙමයි ඒ ඔය දැන් මම මේ මම drawing එක පැය 4-5කින් ඉවර කරාට ඕක මම මුල් කාලයෙන් අදිද්දි මට පැය 12ක් විතර ගියා. ඒ කියන්නේ ඇඳලා ඉවර ගන්න පැය 12ක් විතර ගියා. මේ දැන් තමයි ඒක පුරුදු වෙලා දැන් පැය 4-5කට අඩු කරගෙන තියෙනවා. ඉතින් ඒක right. දැන් මන්ද ඒකලා තියෙනවා අපි මේ digital art වල ටිකක් අර සමහරු ඉන්නවා කියන්නේ මන් දන්නේ හැමෝම එහෙම නෙවෙයි වෙන්නේ නැති. අර දැන් පින්තූරයක් අරගෙන ඒක පොඩ්ඩක් වෙනස් කරලා එහෙම බිස්නස් කරන අයත් ඉන්නවා. ඉතින් එහෙම අයත් එක්ක මේ වැඩේ හරියට ඉගෙනගෙන කරන අයට තියෙනවද ප්‍රශ්නයක්? කොහොමද ඒක වෙන් වෙන්නේ? මෙහෙමයි. ඕකේ දැන් සමහර ඒ කියන්නේ සමහර ආර්ට් තියෙනවා ස්මජ් ආර්ට් කියලා තියෙනවා වෙනම එකක්. ඔව්. ඒ කියන්නේ ඇත්තම ෆොටෝ එකක් අරගෙන මගේ පෝට්‍රේට්ස් යන්නේ මොකක් හරි ෆොටෝ එකක් ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඒක මේ ඒත් අර ඇත්තම ෆොටෝ එකක් ගත්තත් ඒක මේ පෝට්‍රේට් එක අඳින්න යන ස්කිල් එක හදාගන්න වෙන කාලයක් යනවා ඉතින්. හැමෝටම මේ ගත්තයි කියලා ඒක කරන්න බෑ. ඔව්. දැන් සාමාන්‍යයෙන් අපි දැන් තාක්ෂණේ ගොඩක් දියුණුවනේ කිසි. එතකොට ගොඩක් ඔය ප්ලගින්ස් ෆිල්ටර්ස් අනම්මනම් දැන් අපි ගත්තොත් දැන් මේගොල්ලෝ එහෙම ෆොටෝ ගන්නකොට ෆිල්ටර් හතරක් විතර දාලා තමයි ෆොටෝ එක ගන්න. ඒ කියන්නේ අර මේ ඔය ප්‍රශ්නේ මට බයස් ලගෙන්ම ඇවිල්ලා තියෙනවා. මෙහෙමයි ඔයා කොහොමද මේක කරන්නේ මට මේ ඔය සමහර ඇප්ස් තියෙනවානේ. ඔව්. ඔය ඇප් එක දාගෙන මට වැඩේ කරගන්න පුළුවන් නේ. ඔව්. අරකයි මේකයි කියලා. ඉතින් මේ මට දෙන්න තියෙන සරලම උත්තරේ ඉතින් මේ ඒ ඇප් එකෙන් එන අවුට්පුට් එකයි
මම මේ එක්ස්පෝර්ට් කරන ආර්ට් වර්ක් එකයි කම්පයර් කරලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා අරකේ ක්වොලිටි එකයි මේකේ ක්වොලිටි එකයි. එතකොට තමයි ඒක වෙනස තේරෙන්නේ. ඒකනේ දැන් ගොඩක් වෙලා මම හිතන්නේ ෆොටෝෂොප් ගොඩක් තියනවානේ මේ වගේ. ඔව්. දැන් බගමන්ට අක් ගාලා එහෙම ආර්ට් වර්ක් එක. කාලෙකට ට්‍රෙන්ඩ් එකක් වගේ දෙන. පහුගිය කාලේ එහෙම තිබ්බ හැමෝගෙම ප්‍රොෆයිල් පික්චර්ස් මේ විදිහට මේ ඇප් එකකින් වෙනස් වෙච්ච කාලය. ඔව්. ඕන මගුලක් ආවත් අපි ගන්න එකක් ගන්න. මේ ලංකාවතර මම හිතන්නේ ට්‍රෙන්ඩ් හදන්න පුළුවන් රටක් ලෝකෙක. ඕන දෙයක් දුන්න ගමන් අපි ටක් ගාලා ගන්න. right. right ave dinesh wede patan aran thiyena apita denna dan poddak balanna puluwan ne kohomada yanne wede kiyala eken poddak eka ithat oh chitra kohomada yanne kiyala ona ninga apita kalaya denne ne dinesh chitrayak ne andinne dinesh tamai podda inne riya yamak kadana appa hadana one owara samara kiyana ne appa dana wage oh ewa ba e kalaya karagena dakkala wage move hari api me matak karanna ona ave charna tv youtube channel eka youtube එකේ කියලා charna tv u.bit කියලා කියලා ටයිප් කරන්න. එතකොට අපේ පරණ ප්‍රෝග්‍රෑම් ඔක්කොම ඔයගලන්ට බලන්න පුළුවන් එක දිගට. ඒ වගේම අපේ Facebook fan page එක තියෙනවා. fan page එකට ගිහිල්ලා අපිට message එකක් එවන්න මේ ඉවර සමන්ත එක්ක සම්බන්ධ වෙන්න කැමති මේ වගේ දක්ෂතාවයන් තියෙනවා කියලා. ඉතින් අපේ නිෂ්පාදකතුමා මම හිතන්නේ හරිම ආසාවෙන් ඉන්න ඔයගලංග සම්බන්ධ කරගන්න මේ විදිහට සුවද කතා බහ කියෙදෙන්න. එතකොටම ඔව් කියනවා. හරි ඉතින් මේ වගේ අවස්ථාවක් ඔබට දෙන්න බලාගෙන ඉන්නේ අපි හැමෝම. මොකද මේ දේවල් රටේ ලෝකෙට පෙන්වන්න අපි ආසයි. මේ වගේ වැඩ පුළුවන් අයට තැනක් හම්බ වෙනවට youth art beat හැමදාම කැමති. දැන් ඔයාට මතකද මේ අමාය මේ අපි අර ඉස්සර පොඩි කාලේ ඔව් අර මේ රූපකොල ඔව් ඈ මම අර ඉස්කෝලෙන් අපිට කියනවා හෙට එනකොට කැංගරු අතර දෙන්න කරපු වැඩ ගොඩ දැන් මොනවද කරන්නේ නේද ඇත්තට දැන් ඇත්තටම දැන් මේව නෑ නේද කියන්නේ අර බාබා පිස්සර ඉස්කෝලේ යන කාලේ වචන පැඩලන ඉස්කෝලේ යන කාලේ මේ අපිට දෙනවනේ ඉස්කෝලෙන් අරන් ඉන්න ඔය සත්තු ඊපස්සේ මුදල් නෝට්ටු මේ දවස්වල වැඩිපුරම වැඩනේ මුදල් නෝට්ටු අරන් ඒ කාලෙම අපිට ඒව තියාගන්න පුළුවන් දැන් අපේ අතේ තියෙනවා ඒ වගේ පොඩි වෙන එකක් මේක ඇවිල්ලා මේ මං හිතන්නේ මේ ඉස්සර අර මුතු අහුර තුන වසර බබාලාට මේ පත්‍රයට අපේ මේ දිනේෂ් සම්බන්ධයි ඒ නිසා තමයි අපි මේ පෙන්නන්නේ ඔව් දිනේෂ් අපිට කියන්නකෝ මේ ලේක් අවසයෙන් කරන්නේ ලේක් අවසයෙන් ඒක පත්‍රයේ තුන එක සැර තුන ඉඳන් පහ වසරකම් තියෙනවා මම තුන වසරකේ සංස්කාර කැටියට මේ කටයුතු කරනවා ඒක චිත්‍ර එතකොට ඔය ඩිසයින් ටික ඔක්කොම කරන්නේ මම මොකද ගොඩක්ම මේ අපි බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට මේ සිංහල ව්‍යාකරණ නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි වැඩිපුරම තියෙන්නේ ඔකේ ඔකේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ලේක් අවසාය තනොත් ඔක කරන්නේ ඒක ගොඩක් මේ චැරිටියක් විදිහට තමයි තියෙන්නේ සමාජ සේවයක් සමාජ සේවයක් විදිහට හරි එතකොට මේ දැන් මේ චිත්‍ර ඔබේ චිත්‍ර තියෙනවද මේ පත්‍රය යන අන්න හැම චිත්‍රයක්ම මගේ ඔකේ පත්‍රයේ තියෙන හැම චිත්‍රයක්ම මගේ right හරි දැන් මේකෙන් අපිට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් ගී මේවා ඩිජිටල් කරන්න පුළුවන් නේද අපිට ඒකෙන් මේ ආ පුළුවන් නේද පුළුවන් ඔව් දැන් අපි එතකොට මේ දිනේෂ් මට කියන්නකෝ දැන් මේකේ process එක මොකද ඔයා මේ pencil ද ඇඳලා තින්නේ නැත්නම් ඔන්නේ digital ඔකේ digital app තියෙන. ඉස්සෙල්ලා තමයි අපි ඉස්සෙල්ලාම ආවේ චිත්‍රකතා අර ඉස්සර ආවේ චිත්‍රකතා තියෙන. ඒක අතින් ඇඳේ. ඊට පස්සේ දැනට කරන්නේ අර චිත්‍ර මේ බෝඩ් එකක් තියෙනවා. ඒක ඇඳන් පස්සේ ඔටෝමැටික් ඒ කියන්නේ ගොඩක් ලොකු process එකක් නෑ අර මේ අපි මෙයා වගේ අර ඒ අපිට අවශ්‍ය දේ එකෙන් කරගන්න. හරි. මහිරනේ අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ ඩිජිටල් ආර්ට්ස් හා පෙන්සිල් ආර්ට් සම්බන්ධව. ඒක කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ Youth Artbeat. Youth Artbeat එක ඔබ නැවතත් එකතු වෙන්නේ. ඉතින් අපි අද චිත්‍ර ගැන තමයි කතා කරන්නේ. චිත්‍ර ගැන තියෙන විවිධ දේවල් නේ චිත්‍ර වලට සම්බන්ධ විවිධ දේවල්. දැන් අපි මට හිතරන දැන් මේ තුන වසරනේ මුතු අහුර. ආදලන මම ලැබපු පළවෙනි ජයග්‍රහණය මොකක්ද කිය? කව ඔයාද? ආ මොකද්ද? චිත්‍රයක් ඇඳලා පත්‍රයකට මොකද චිත්‍රයක් ඒ තුන වසරේදී ආ එතකොට තිබ්බ පත්‍රයක් මොන මතක රුසියා කියලා තාම තියෙනවා ඇති තාම තියෙනවා මං හිතන්නේ ඉතින් ඒ පත්‍රයට මේ චිත්‍ර තරගයක් තිබ්බා ආ ඉතින් මම මේ පත්‍රයට ඇඳ චිත්‍රයක් හරිද ඊටසේ ඒකෙන් කොහොමද දිනුවා මොනවද හම්බුනේ මට හම්බුණා කතන්දර පොතක් රන් පොරව කියලා අර පොරව ගඟට වැටලා ගහගෙන ගිහිල්ලා ඒක print කරලා මාව මේ පොත හම්බුනේ මට තෑගක් විදියට මේ මගේ නම පත්‍රේ ගිය පරිදි
දැන්ගේම ඇදලා නේම රන් පොරවලා හම් වෙනවා නේද? කොච්චර වටිනවද? හරි. අපි දිනේෂ් එක කතා කරේ දිනේෂ් කොච්චර දැන් කොහොමද process එක දැන්? තව තියෙන සෑහෙන. අපි ගීත කතා කරමු ගීත් මේ දැන් අපිට කියන්නකෝ සාමාන්‍යයෙන් ඔබ ඩිජිටල් ආර්ට් එකක් කරනකොට කොයි වගේ ස්ටෙප්ස් එකක්ද ෆලෝ කරන්නේ? මෙහෙමයි මේ අපේ දැන් මම වැඩ කරනවා ඒ කියන්නේ මම වැඩ කරන්නේ ප්ලැට්ෆෝම් එක Fiverr කියලා. ඒකෙන් අපිට ඕඩර්ස් ඒ කියන්නේ එන්නේ ඉස්සෙල්ලම ක්ලයන්ට් අපි ගාවට එනවා. ඇවිල්ලා අපෙන් අහ ඒ කියන්නේ අපිත් එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරනවා. ඔක්කොම ඕඩර් එක ගැන. ඩිස්කස් කරලා ඊට පස්සේ අපි සමහරක් වෙලාවට බයරට ඕනේ අපෙන් සෑම්පල්. එතකොට ප්‍රොසෙස් එකේ පළවෙනිම එක තමයි ඉස්සෙල්ලම සෑම්පල් දෙන එක. එහෙම නැත්නම් සමහරක් වෙලාවට බයස්ලා ඩිරෙක්ට් ඕඩර් එක ප්ලේස් කරලා යනවා. එහෙම වුණොත් ඒ කියන්නේ ගොඩක් දුරට ඒ කියන්නේ අපේ කැටලොග්ස් තියෙන වෙනම කවුන්ට් එකේ ඒ ගොඩක් දුරට ඉතින් එයා බල්ලා තමයි ඕඩර් එක ප්ලේස් කරන්නේ. ඊට පස්සේ මම කරන්නේ ඕඩර් එක අරගෙන එයා සබ්මිට් කරන එයාගේ ෆොටෝ එක. එයාට ඕන විදිහ ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට එයාට ඕනේ එයාගේ ෆොටෝ එක ඒ විදිහටම ඇඳලා දෙන්න. සමහරක් වෙලාවට සමහර බයස්ලාට ඕනේ දැන් මේ දැන් ගොඩක් දුරට ඉන්නේ එහෙම ඒව නෙමෙයි. සමහරක් වෙලාවට ඕනේ දැන් බය මෙහෙම ඉන්නවනම් සමහරක් වෙලාවට බය hina වෙලා ඉන්න විදිහට තමයි අපි අඳින්න ඕනේ. ඒ වගේ කියන්නේ අර ඇඩිෂනල් රික්වයර්මන්ට්ස් දෙනවා. එතකොට අපි ඒ විදිහට ඉතින් කියන්නේ ඇඩිෂනල් දේවල් එයාලා ඉල්ලද්දී ගොඩක් දුරට ඩියුරේෂන් එක එතකොට වැඩි වෙනවා. මගේ වෙනම ටීම් එකක් ඉන්නවා. සමහර කියන්නේ අමාරුම දේවල් ටීම් එක බෙදාගෙන කරනවා. සමහරක් දේවල් මම තනියෙන් කරනවා. සමහර ඒවා එකට්ටියට දෙනවා. කොහොම හරි අපි ඕඩර් එක කරලා ඉවර වෙලා ඩිසයින් එක හැදුවට පස්සේ ඊට පස්සේ කරන්නේ ආය ප්ලැට්ෆෝම් එකට අප්ලෝඩ් කරනවා. ප්ලැට්ෆෝම් එකෙන් එයාට ඒ ඩිසයින් එක දෙනවා. එයා සැටිස්ෆයින් නම් ඕඩර් එකක් එතනින් එහාට අප්‍රූව් වෙනවා. හරි අපිට මේ දැන් කතා කරන්නේ දැන් ෆයිවර් සම්බන්ධව අපි ඒ ගැන පොඩ්ඩක් විස්තර කියමු. මොකද්ද මේ ප්ලැට්ෆෝම් එක? අපි ගොඩක් අය දන්නේ නැතින පුළුවන් අපේ වගේ. අයත් ඇති දන්න අය ඇති. ෆයිවර් කියන්නේ දැන් මෙහෙමයි. අපිට මොකක් හරි ස්කිල් එකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක වර්ල්ඩ් වයිඩ් මාකට් කරන්න. ඒකට ෆයිවර් කියන්නේ එක ප්ලැට්ෆෝම් එකක් විතරයි. ප්‍රධාන වශයෙන්ම ප්ලැට්ෆෝම්ස් තුනක් තියෙනවා. තවත් ප්ලැට්ෆෝම් තියෙනවා. ගොඩක්ම භාවිතා වෙන්නේ ෆ්‍රීලාන්සර්, අප්වර්ක්, ෆයිවර් වගේ ප්ලැට්ෆෝම් තමයි. එතකොට ෆ්‍රීලාන්සර් ප්ලැට්ෆෝම් එක මම මුල් කාලේදී පාවිච්චි කරන්න හැදුවා. ඒ කියන්නේ සෙලර් කෙනෙක් විදිහට මම ඉන්න හැදුවා. ඒත් ඒක සක්සස් වුණේ නැහැ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆ්‍රීලාන්සර් ප්ලැට්ෆෝම් එකේ අපි කියන්නේ බයර් කෙනෙක් ඇවිල්ලා එයාට ඕන කරන ඩිසයින් එක එයා දානවා. එයාගේ රික්වයර්මන්ට්ස් දාලා ඔක්කොම කියන්නේ දානවා. අපි කරන්න ඕනේ මේ ප්‍රපෝසල් එකට අපි ඔෆර්ස් යවන්න ඕනේ. හැමදාම කියන්නේ එහෙම යවන්න එක මට හරියන්නේ නැහැ. මට ඕනුනේ බයස්ලා මගේ ගාවට එවන්න. එන්න. ඉතින් ඒකට හරියනම් ප්ලැට්ෆෝම් එක තමයි Fiverr කියන්නේ. මම ඊට පස්සේ Fiverr එකේ account එකක් හදලා ඒකෙත් account එකක් හදලා මේ samples දාපු ගමන්ම orders එන්නෙත් නැහැ හැබැයි. ඒකෙත් මුල් කාලේ අපි offers යවන්න ඕනේ බයස්ලාට. බයස්ලාට offers යවලා ඒ complete කරන orders වලින් බයස්ලා අපිට දානවා reviews. ඒ reviews වලින් තමයි account එක rank වෙන්නේ. අපි gig එකක් කියලා හදනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් catalog එකක් වගේ හදන එක. gig එක rank වෙන්නේ බයගේ ප්‍රතිචාරය අනුව තමයි. බය සාමාන්‍යයෙන් bad review එකක් දැම්මොත් අපේ gig එක පල්ලෙහාට යනවා. හොඳ reviews තියෙන අය තමයි rank වෙන්නේ. දැන් මට ආපු reviews වලින් මගේ gigs ටික rank වුණා. එහෙම තමයි අපිට ඕඩර් සෙන්ඩ් කරගත්තේ. ඊට පස්සේ තමයි ඒ කියන්නේ දැන් රෑන්ක් වෙච්ච gigs වලට තමයි ගොඩක් වෙලාවට බයස්ලා ඇවිල්ලා ඒ කියන්නේ එයා හොයන keyword එකෙන් උඩටම එන gigs වලට තමයි සාමාන්‍යයෙන් ඕඩර්ස් ටික ප්ලේස් කරන්නේ ගොඩක් දුරට. යටට යන්නේ නැහැ බයස්ලා. එහෙම තමයි අපිට ඕඩර් සෙන්ඩ් කරගත්තේ. වැඩි වෙන. දැන් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද ඔය වැඩි process එක සාමාන්‍යයෙන් අපි gig එකක් හදලා රෑන්ක් වෙන්න කොච්චර කාලයක් යනවද? ඒක කොච්චර කාලයක් බලන් හිටියද? මම සාමාන්‍යයෙන් account එක හදලා මාස 6ක් විතර බලන් හිටියා. කියන ඕඩර්ස් එකක්වත් නැතුව මේමයි. ඒක වෙනස් වෙන්නේ සමහරක් වෙලාවට කැටගරි එක හැටියටත් වෙනස් වෙනවා. දැන් සමහරෙන් කියන සමහරක් වෙලාවට ග්‍රැෆික් ඩිසයිනින් වලින් මේන් කැටගරි එකක් තියෙන ලොගෝ කියලා. ලොගෝ හදන අය ගොඩක්ම වැඩි. එතකොට කම්පිටිෂන් එකත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි. අපි ලොගෝ කියලා සර්ච් කරොත් අනිවාර්යයෙන්ම රිසල්ට්ස් එනවා සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර. එතකොට කම්පිටිටර්ස්ලා ඉන්න සාමාන්‍ය ලක්ෂයක් විතර මේ කියන්නේ ඒ පේජ් වල. එතකොට ඒ වගේ දෙකදී සාමාන්‍ය පොඩක් ඊට වඩා මහන්සි වෙනවා. දැන් පෝට්‍රේට් දැන් මම කරන්නේ පෝට්‍රේට් නේ. ඔව්. පෝට්‍රේට් කැටගරි එකේ සාමාන්‍ය කම්පිටිෂන් එක තියෙනවා. නමුත් අර අපි අර අපේ තියෙන අර යුනික්නස් එකයි මේ අපි දෙන සර්විස් වල මේ හොඳයි. එතකොට තව රිවියුස් අනිවාර්යයෙන්ම බයස්ලා රිවියුස් බලනවා.
ඒ තියෙන රිවිව්ස් වල හොඳකම හින්දාම අපිට සාමාන්‍යයෙන් ඔඩර්ස් එනවා වැඩි. රයිට්. හරි. දිනේෂ් මට කියනවා දැන් දිනේෂ් මේ මේ වගේ ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරනවාද? මේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල? දැන් එහෙම නැහැ. දැන් Facebook එකේ ප්‍රොමෝට් කරලා තියෙනවා. තව මගේම කියලා මේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් තමයි ගොඩක් ලාට ඔඩර්ස් කරන්නේ, ඔඩර්ස් දාන්නේ, ටික් කරන්නේ යනවා. එතකොට දිනේෂ්ට එනවද පිටරටවල් වල? ඕ වෙනවා සෑහෙන එකකින්. සාමාන්‍ය ලංකාවේ Google එකේ pencil artist කියලා ගේමුන් පස්සේ මාව උඩින්ම පෙන්නනවා. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි එකට reply කරනවා tag ගන්න. ඒකත් වෙනවා. දැන් මේ ඇත්තටම ඉස්සර ස්කෝල් යන කාලේ යාළුවන් ගෑන් ළමයි photo යන්ද ඇයි යාළුවෝ ගෑන් ළමයි ඇන්ද ඒ වගේ ආන්නේ. ඇයි යාළුවෝ ගෑන් ළමයි? නෑ ඒක උනේ මේ දැන් අපි ඉස්සර කාලේ පොඩි කාලේ කාලේ මේ පොඩි කාලේ නේ දැන් ඉලෙවල් කරන කොටිතර වගේ ඒක මේ කැමරාස් නැහනේ ගෙනියන්න ක්‍රමයක් නැහැ ක්ලාස් එකට ෆොටෝ එකක් ගන්න තියාගන්න ඕනේ ඉතින් ගෑ ඕන පිරුම් ළමයි ගාසාන්න ඉතින් ගෑල වගේ ෆොටෝ එකක් තියාගන්න එක ඊට පස්සේ මේ ඕක දැන් ඔකට සොලියුෂන් එකක් ඕන මොනවා හරි කට්ටිය දැන් කල්පනා කරලා දැන් මම තමයි ඒ දවස්වල දැන් පත්තර චිත්‍ර හදනවා කියලා දන්නවා ඒතර මම කියනවා අනේ මචං මෙහෙමයි මේ පුළුවන් නම් මෙන්න මේ උදව් කරාන් කියලා ඊට පස්සේ දැන් කැමරා ෆෝනුත් නැහැ නේ ඒ දවස්වල දැන් මං ගිහිල්ලා ඒ ගෑන් ළමයා ඉන්න හරි ඒ පැත්තෙන් දැන් කොහොම ගෑන් ළමයා පිරිමලාවේ ක්ලාස් එකේ දෙපැත්තේ වාඩි කරලා ලොකු කැප කිරීමක් එපැයි දැන් ඒක ඉගෙනීම පැත්තක තියලා යාළුවෝ යාළුවෝ වැඩි කරනවා හැබැයි උදව් කරනවා මට අර ඉගෙනීම පැත්තෙන් මචං ගාන මෙහෙමයි හදන්නේ මෙහෙමයි කරන්නේ ටික දෙනවා ඒ පැත්තේ ඒ සපෝට් එක ඒකට දෙනවා ඊට පස්සේ අර පැත්තේ මං කරගන්න ඕනේ දැන් මං ගිහිල්ලා මං වාඩි වෙලා දැන් ඒ ගෑන් ළමයට හොරත් අඳින්නේ දැන් ඒ ළමයට එක යාළුවලත් නැහැ උනට ෆොටෝ එකක් තෝරන දැන් මේ ළමේ බලාගෙන ඔක්කොම තියෙන සයිට් මේ පික්චර්ස් තියෙනවා ඒ කියන්නේ පෝට්‍රේට්ස් තියෙනවා ඇඳලා දෙනවා ඒ යනෝ තමයි ওই පෝට්‍රේට්ස් පැත්ත වටන් ගත්තේ ගොඩක් වෙලාවට මේ ඒක නිකන් ට්‍රෙන්ඩ් එකක් වුණා එතන පාටි එක මං චරිතයක් වුණා ඔව් දිනේෂ් ගැලනෝ ඉන්නේ චිත්‍රය දෙන දින නැද්ද යාළුවෝ වෙනුවෙන් විතරපද ඇඳලා තියෙන්නේ නෑ ඒක එහෙම අඳින්න උනේ කියන්නේ මේ ගොඩක් ගැල් ළමයි හිතාගෙන හිටියේ මේ මම මෙයත් එක්ක යාළුවි දැන් මං අඳින්න රේ චිත්‍රෙන්නේ අර ළමයි හිතන්නේ ඒ ළමයත් එක්ක යාළුවි ඒකින්ද ඒතර පොඩි අප්සෙට් එකක් තිබ්බා අන්තිමට කොහෙන්ද නැවතුනේ අන්තිමට නැවතුනේ කැලණියෙන් කැලණියෙන් ඒ චිත්‍රයක් නේද චිත්‍රයක් ඇඳලා නෙවෙයි ඉගෙන ගන්න ඒ කියන්නේ මම නැවතුල හිටියේ කැලණිය අන්තිමට ඉගෙන ගන්නයි මේ රසාවට ඒතකොට බෝඩි බෝඩ් ලා හිටියේ එතන කැලණිය ඒ වැඩි චිත්‍ර ඇඳයි ඒ වැඩි අමතර මම කියන්නේ කි ඒ වැඩි තමයි තව වෙන වැඩක් කරානේ නේද කැලණි කැම්පස් එකේ ආ කැලණි කැම්පස් එකේ ඔව් කැලණි කැම්පස් එක අපි මේ අලුතෙන් පටන් ගන්නවා මේ චිත්‍ර කෞතුකාගාරයක් අලුතෙන්ම ඒකේ මේ කැලණි කැම්පස්සේ සාමාන්‍යයෙන් බිත්තිවල චිත්‍ර අඳින්න දෙන්නේ නැහැ කාටවත් මොනවා කරත්. දැන් එතකොට මම ඒ චිත්‍ර ඇඳා බිත්තියේ පිටිපස්සේ ඒ කියන්නේ බිත්තිය කෞතුකාගාරයට ඇතුල් වෙන තැන එන්ට්‍රන්ස් එකේ දෙපැත්තේ එකක් කැලණි විශ්වවිද්‍යාලේ තියෙන මේ බිල්ඩින්ස් ටික අනිත් එක කැලණි විශ්වවිද්‍යාලේ පටන් ගත්තේ මේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ. පිරිවෙනේ තියෙන චිත්‍ර ටික. ඒ දෙකම ඇඳේ කළුසුදු. දෙකම ඇඳි කළුසුදු මොකද ඒක මේ කෞතුකාගාරයක් නිසා ඒක මෙමරියක් වෙන්න ඕන තමයි මේ දෙක ඇඳේ දෙපැත්තේ ඒක ලොකු කැපීම අඩි 20ක් විතර දිගයි මේ විත්තිය අඩි 7ක් විතර උසට මේ මුළු බිල්ඩින් ඔක්කොම අඳින්න ඕන කැඳ කොහරි කොහරි ඇඳයි ඔව් රයිට් හරි හරි රසවත් නේද චිත්‍ර සම්බන්ධ මතක දැන් මම කල්පනා කරේ දැන් චිත්‍ර කීයක් නම් අඳින්නේ නැද්ද නේ පොඩි කාලේ කියන ගෑනු ළමයි කියව ඔකේ ඒක ඒක අවසානයේ දිනේෂ්ට ආශිර්වාදයක් වුණා. ඒ යාළුවාද නැද්ද ඒ කසාද බැඳලා ඒ වදාගෙන. හැබැයි කොහොම වුණත් ඒක අදට දිනේෂ්ට ආශිර්වාදයක් වුණා. දැන් ගීත වැඩේ කරන්න බෑනේ. ඇයි? ගීත යන නැතර කම්පියුටර් වයින් යන්නේ නෑ. ලැප්ටොප් එක උසගෙන ගිහලා තියන් අදින්න තමයි වෙන්නේ. නේද? හරි නේ. ගීත එහෙම අවස්ථාවක් වෙලා නැද්ද යාළුවන්ගේ? ආ මුල් හරියේ මම ඒ කියන්නේ ඔය පෝට්‍රේට්ස් අඳින්න ගත්තට පස්සේ දැන් මට අඳින්නත් කවුරු හරි එපේ. ඉතින් යාළුවන්ගේ ෆොටෝස් එහෙම ඉල්ලගෙන ඇඳලා ඒ කට්ටියට දෙනවා. ඉතින් ඒ කට්ටියට ඒ දවස්වල සාමාන්‍යයෙන් ඔය මේ ඇප්ස් එහෙම ලොකුවට තිබ්බෙත් නැහැ. ඒ කට්ටියට ඉතින් හරි ලොකුයි මේක. මම ඉතින් ඇඳලා ඒ කට්ටියට දෙනවා. දැන් ඔබේ කණ්ඩායම මතක් කරමුත් දැන් කණ්ඩායමක් කියලා. මෙහෙම ඒක මේ මම මුලින්ම ඒ කියන්නේ මුල් හරියදි කරද්දි මට ලොකුවට ඔලස් තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ අර ෆ්ලෝ එකක් තිබ්බා. ඒ ෆ්ලෝ එක මට සෑහෙන ප්‍රමාණයට තිබ්බා. පස්සේ පස්සේ මගේ account එක ඒ කියන්නේ account එක rank වෙන්න මේ මට එන orders ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. පස්සේ මට මේ long term buyers ලා හම්බුණා.
එතනින්හට ඒ බයස්ලා මම 5 එකෙන් පිටින් කන්ටැක්ට් කරගෙන එයාලා එයාලගේ කන්ටැක්ට්ස් වලින් මට තව බයස්ලා හම්බුණා. තව ඊට පස්සේ මට කියන්නේ කම්පැනිස් වගේ තිබ්බා. ඒ කියන්නේ එයාලා ඩ්‍රෝවිං සඳිනම කම්පැනි වගේ. තව ඔය ටී-ෂර්ට් කම්පැනි වගේ තිබ්බා. එයාලට ඩ්‍රෝවිං ඕනේ. එයාලත් මාත් එක්ක කියන්නේ ලොง ටර්ම් බයස්ලා ඉදිරිය වැඩ කරනවා. ඒකකොට මට ඕඩර්ස් වැඩි වෙන්න ගත්තා. ඊපස්සේ දැන් මට මේවා දැන් හෑන්ඩල් කරගන්න හරි අමාරුයි. මේ මං කරපු වැඩ ඊට පස්සේ මේ ලංකාවේ තියෙනවානේ අර Facebook එකේ groups graphic design වලට මම ඒ කට්ටිය ඒ කියන්නේ ඒ groups වලට post එහෙම share කරලා බැලුවා. ඒ කියන්නේ මේ portrait අඳින කට්ටිය ඉන්නවද කියලා. කොහොමත් මේ මගේ style එකෙන් අඳින කට්ටිය ඉන්නවා. හැබැයි අර මට ඕන කරන style එක මට ඒ කියන්නේ හම්බුනේ නැහැ. ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් හම්බුණා. මම මුල් වැඩ දෙක තුනක් දීලා බැලුවා. ඒත් ඒක අර හරියට වුණේ නැහැ. මේ revision එකක් කිල්ලුවට පස්සේ එයාලා කම්මැලි වෙන්න ගත්තා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඔයාගේ ඔයාව විශ්වාස කරලා ඒක තමයි ඒක ලොකු වගකීමක් මට. මේ දැන් අර කට්ටිය අරහෙන් දැන් මෙයාලා මෙහෙම modification ඉල්ලද්දි මම ඊට පස්සේ ඒ modification එක ඉල්ලන්නේ අරගෙනනේ. ඊට පස්සේ දැන් එයා කරන වැඩේ ඒක හරි දෙන්නම් කියලා එහෙන කාලයක් ගන්නවා. ඒක මට පාඩුයි. ඉතින් මං බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ. මේ ඊට පස්සේ මේ graphic design මේ කියන්නේ අර මේ දැන් ලංකාවේ group වල මම බැලුවේ. ඊට පස්සේ කියන්නේ international group තිබ්බා. කියන්නේ හැම රටකින් මේ මේ ඩිසයිනර්ස්ලා ඉන්න Facebook group තිබ්බා. මම ඒකෙන් හොයාගත්තා ඉන්දුනීසියානු කට්ටියක් ඒකෙන් හොයාගත්තා. තව ෆිලිපින් එක්කෙනෙක් ඉන්නවා. දැන් ඒ කට්ටියත් එක තමයි වැඩ කරන්නේ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් වෙලාවට වැඩ on time delivery දෙනවා. වෙලාවට වැඩ කරනවා. වෙලාවට වැඩ. අපේ දැන් අපේ ප්‍රශ්න වෙලා තින්නේ වෙලාවට වැඩ නැති බං. ඔව් වැඩ කරන අය ඉන්නවා. හැබැයි මේ සමහරු ගොඩක් අය ඉතින් කම්මැලි. අර මේ ලේසින් සල්ලි හොයන්න කැමති නේද? මහන්සි වෙන්න කැමති නේද? ෂෝට් කට්ස් තමයි ඉතින් යාළුවා. right. අපේ රටේ වෙලා තියෙන හැතරම රවි දැන් අපි මේ දැන් අපේ රටේ තියෙන අර්බුදයටත් ඕක හේතුවක්. මොකද මේ දැන් අපේ අපෙන් දැන් මේ වගේ දක්ෂතා තියෙන තරුණ ඕන් තරම් ඉන්නවනේ. ඔව්. අනිත් එක තමයි දැන් මේ වගේ තනියෙන් තරුණ වයසදී පිට රටවල් වලින් ලංකාවට ඩොලර්ස් ගේන්න පුළුවන්. පිට රට ක්ලයන්ට්ස්ලා හොයා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් දැන් තව මේ වගේ පිරිසක් බිහි වුණා නම් අපිටනේ මේ වගේ ප්‍රශ්න ආද ඇති නොවෙන්න ඉඩ. මොකද මේ අපේ අපේ හරි හරි අර අපේ කට්ටිය අර පොඩ්ඩක් කම්මැලි. නිකන් හම්බ වෙනකන් ඉන්නේ ආසාවක් තියෙනවා. ඒ කියන්නේ මහන්සිලා වැඩ කිරීම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙන මොකද කම්මැලි නේද? දිනේෂ්ට එහෙම කණ්ඩායමක් ඉන්නවද? ටීම් වර්ක් එකක් එහෙම වර්ක් එකක් නැහැ. අපේ මේ තාරුණ්‍ය ගැන මේ දැන් මේ කියපු කතාවත් එක්ක ඒක හොඳයි. ඒක ටීම් වර්ක් එකක් හදිට කරන්න දැන් මගේ වැඩේට ඒක ටීම් වර්ක් එකක් කරන්න අමාරුයි. මට කරගන්න පුළුවන් දේවල් තියෙන්නේ උගන්නන දේවල් තමයි කරගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ කාට හරි කියලා දෙන දේවල් තමයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ දැන් පර්ෆෝමන්ස් කරද්දී අමාරුයි ඒකට මේ ටීම් වර්ක් එකක් විදිහට ආට් එකක් කරන්න. දිනේෂ් මොකද හිතන්නේ දැන් තරුණයා අද කාලේ දැන් දිනේෂ් වගේ දිනේෂ් තරුණ කාලේ කරපු කැප කිරීම අද කාලේ තරුණයන්ට සමාජයට කරන්න බැරි වෙන්න පුළුවන්. වාට මුණ ගැහිලා තියෙන වාගේ ශේෂ්ත්‍රයේ වැඩ කරන අය ඉතින් අර ඉක්මන් ක්‍රම පාවිච්චි කරන එක ඒ වගේම අර ඉවසීම අඩුකම මේ වගේ දේවල් ගැන දිනේෂ් කොහොමද හිතන්නේ? ඔව් කලාවක ඉස්සෙල්ලාම ඉතින් කලා චිත්‍ර කලාවේ අනිවාර්යෙන් ඉවසීම නම් තියෙන්න ඕන උඩරෙට. ඒක තියෙන්න ඕන. මේ ඒක ගොඩක් කට්ටියක දැන් ඉතින් ඩිජිටල් ආර්ට් එකේදී තියෙන්නේ ඉවසීම තියෙන නැතුව නෙවෙයි. මේ අර ගොඩක් දැන් ඩිජිටල් ආර්ට් එකයි පෙන්සිල් ආර්ට් එකයි වෙනස් වෙනවා. දැන් ඩිජිටල් ආර්ට් එකේ මොන හරි දැක්වත් අන්ඩු කරගන්න පුළුවන්. දැන් පෙන්සිල් ආර්ට් එකේ ඒක කරන්න බෑ. පෙන්සිල් ආර්ට් එකේ අපි පෙන්සිල් ටිකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒ ඉරම තමයි තියෙන්නේ. ඒක අන්ඩු කරන්න බෑ. මැකුවත් ඒක මතුවලා පේනවා. අරගනම් කෙලින්ම මෙමරියෙන් නැති කළම දාන්න පුළුවන්. අර ඒ වෙනස තියෙනවා ඩිජිටල් ආර්ට් එකේ පෙන්සිල් ආර්ට් එකේ. අර පෙන්සිල් ආර්ට් එකේ මම හිතන්නේ ඩිජිටල් ආර්ට් එකට වඩා කැපවීමක් තියෙන්න ඕන. රයිට්. ගීත කොයි වගේ තියෙනවද ඔබ්ජෙක්ෂන්ස් තියෙනවද මේ සම්බන්ධව? ඒ සම්බන්ධව ඉතින් දිනේෂ් අයියා කියන කතාව ඇත්ත. කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි අතින් දැන් මොනවා හරි වැරද්දක් වුණොත් කන්ට්‍රෝල් ඉසෙඩ් දෙපුවා අන්ඩු කරා. ආයෙ ඉතින් මුලින්ම හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහරක් වෙලාවට මොනවා හරි කියන්නේ දැන් අපි මම දැන් මූණක් ඇඳගෙමුකෝ බයර්ට මම ඊට පස්සේ ඒක සබ්මිට් කරලා පස්සේ බයර් කියනවා දැන් මේ මූණ හරියන්නේ නැහැ මම අඳින්න ඕනේ ආයෙ කියන්නේ සමහරක් වෙලාවට මුලින් ඉඳන් අඳින්න ඕනේ එතකොට ඉතින් අර වෙලාව ඩබල් වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් හරි අපි මේ පොඩ්ඩක් මේ අපිට පේනවා මැදිරි අපේ චිත්‍ර තියෙනවා අපි දිනේෂ්ගෙන් එක පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ පැත්තේ මේක අයියෝ මේක දිනේෂ් කොයි කාලේ වගේද ඕක 2017 විතර වගේ නේද මා කරි කම්පිටිෂන් එකකටද කම්පිටිෂන් එකකටද ආ ඒ ඇඳලා එහෙමම කම්පිටිෂන් එක කරනවා එහෙමම ගෙදර තියලා තිබ්බා
ගාමත කළා තිබ්බේ. දිනේෂ්ට තිනදර චිත්‍ර විකුණන්න ලෝභ ගම. ඇන්දට පස්සේ. ඔයා චිත්‍ර ශිල්පියන්ට තියෙනවා. ඒ කියන්නේ ඇන්දට පස්සේ දෙන්න ලුගයි. මේකක් නෑ ඉතින් ඔක්කොම අරන් යනවා යාළු එක්ක අරන් යනවා කියන ඔය මේ මේක ඔය අර අංගල දිවිච්චින් දිතරලා දින්න නැත්තම් ඔය දිහිල්ල දැන් ඔක මේ ප්‍රෝග්‍රෑම් පස්සේ එන තියෙද්ද මම කල්පනා කරේ මොකද්ද ගෙදර අරන් යන්නේ කියලා නේද අද මොකද්ද ගෙදර අරන් යන්නේ කියලා ලස්සනයි නේද ඔය මගේ ස්ටුඩියෝ එකේ මොනංගු කොයි කොයි රූපෙද මේ චිත්‍රය ලස්සනයි මේ චිත්‍රයේ තේමාවක් තියෙනවද මේක ඕකේ දැන් මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඇඳින්නේ චිත්‍ර ගැහන් රූපවල ලාලිත්‍ය එතකොට පිරිමි රූපවල ශක්තිය එතකොට ඒ කියන්නේ මේ ගස්ට් එක කියන්නේ තියෙන තමන්ගේ මේ මේක දැන් ගොඩක් කට්ටිය නිව්ඩ් වල මේ පිරිමි පැත්ත අඳුන අඩුයි පිරිමි පැත්ත අඳුන ගෑනුන්ගේ ගෑනු කට්ටියගේ මේ ලාලිත්‍ය තමයි ගොඩක්ලා අඳින්නේ අනිත් එක මේ දෙය මේ පිරිමි අයගේ දුක වේදනාව අපි හරි අඩුයි දකින්න චිත්‍රවලනේ ඕගොල්ලන්ට තේරෙන්නේ ශරීරයේ අර ස්වභාවය මතු කරන්න ලොකු කැපරීමක් කරලා තියෙනවා කියලා මට වෙන්නේ. දැන් මේ වගේ එකක් ඔයාලා ඩිජිටල් ආර්ටින් කරන්න පුළුවන්. පුළුවන්. මේ මේ විදියටම. මෙහෙමයි. ඒක තීරණය වෙන්නේ අපිට දෙන ෆොටෝ එකේ ක්වොලිටි කනු. දැන් මේ ෆොටෝ එක දුන්නොත්. ඔව් ප්‍රශ්නයක් නෑ ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔව්. රිසලූෂන් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බලපාන්නේ. සාමාන්‍ය. ඒ ඇයි එහෙම එහෙම වෙන්නේ? ඒ කියන්නේ ඒක මෙහෙමයි. දැන් බය අපිට ෆොටෝ එකක් දුන්නා කියමුකෝ මේක මට දැන් එයාගේ ෆොටෝ එකක් දෙනවා මට මේක ඇඳලා දෙන්න කියලා. ඔක මම ෆොටෝෂොප් වලට ඉම්පෝට් කරලා මම දැන් සාමාන්‍යයෙන් ඔක zoom out කරලා මම අඳින්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔක ඉතින් මේ zoom කරලා අඳින්න. ඔව්. zoom කරපු ගමන් ඔක blur වෙන්න ගන්නවා. එතකොට ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට details පේන්නේ නැහැ. ඔව් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Right. හරි මම හිතන අපිට තව මෙතනත් ඉස්සරහත් තියෙනවා චිත්‍ර කීප් එක අපිට පොඩ්ඩක් දෙන්නකෝ. රූපයක්. සමීප රූපයක්. අපේ නිලන්තයි සමීප රූපයක් දෙන්න අපිට. Right. මේකට පොඩ්ඩක් විස්තරයක් කරමු අපි. ඕක මේ කස්ටම කෙනෙකුට ඇඳපු එකක්. ඒක ඉතුරුලා තියෙන එක කස්ටම මම හිතා රට ගියා තාම ආවිල්ලා නැහැ. ආ. ඉක්මනට එන්න ප්‍රෝග්‍රෑම් එක. ෆොටෝ එක ඇඳලා දිනා ඉක්මනට ලක්කාට එන්න. නැත්තම් මේක මේ අපරාධේ. තවත් අපිට අනිත් දෙකක් පෙන්වන්න පොඩ්ඩක්. අනිත් ඒකෝ. පරිපේ ඒක මේ විචිත්‍රයේ මේ ඒතර මේ එක්සිබිෂන් එකකට ඇඳපු එක. ඒකත් පරණ ගොඩක් පරණයි මම හිතන්නේ 2016 විතර ඇඳපු එකක්. රයිට්. තව රූපයක් තියෙනවා ඒක ගැන තමයි පොඩ්ඩක් කතා කරමු. ඒකත් ඔය කස්ටමර් කෙනෙක් රට ඉඳන් දාපු එකක්. ඒක මේ මට මේ නම්බරේට ෆීඩ්බැක් කරන්න බෑ. ඒ සල්ලි දාලා කොහේ සාරේ කතන්දරේලා ඒක ප්‍රශ්නේ නෑ. යාට මේ යාට මාව කන්ටැක්ට් කරගන්න බරින්නත් දැන් නෑ. මට නම් යාව කන්ටැක්ට් කරගන්න බෑ. අනේ යාත් පුළුවන් නම් ඔන්න මේ ඉස්සරහනේ ප්‍රෝග්‍රෑම් එක බලන්න පස්සේ යාව චිත්‍ර අරන් යන්න. ඇඳලා ඔක්කොම දිනනවා. සල්ලිත් ගෙවලා මේ චිත්‍ර මීම කරගන්න විදියක් නැතුව ඉන්නේ. හරි අපි බලමු කොච්චර කොහොමද ප්‍රොසෙස් එක කියලා දිනේෂ්ගේ. ප්‍රොසෙස් එක තාම දැන් මට්ටමේ තියෙන්නේ. මට්ටමේ. හරි මට මෙහෙම අහන්න ඉතින් සාමාන්‍යයෙන් මේ අමහා මේ චිත්‍ර පෙන්සිල් ආර්ට් කරන අය මේ චිත්‍ර පටන් ගන්න තැන් තියෙනවා. ඔයා කොහෙන්ද පටන් ගන්නේ? මම නම් පටන් ගන්නේ සාමාන්යයෙන් S2කින් තමයි. දැන්ටත් දැන් S2කින් තියෙන්නේ. මේ හේතුව මොකක්ද? එක S2 තමයි ඉම්පෝර්ටඩ්. මොකද අපි මිනිස්සෙක්ගේ දිහා ඉස්සෙල්ලාම බලන්නේ S2 දිහා. මිනිස්සෙක් අඳුරගන්නේ S2කින්. ඒ කියන්නේ හොරෙක් වුණත් S2 වහගේ ආවොත් හොරා අඳුරගන්න බෑ. ඔයා කට දැක්කයි කියලා කියන්න බෑ මේ මෙයා කියලා. මිනිහගේ S2 දැක්කොත් අනිවාර්යෙන් දැන් මේ ළඟදී ඔච්චර දෙයක් නෑ. මේ ළඟදී අපි මාස්ක් එක දාගෙන හිටිය S2 විතරයි පේන්නේ. පේත් අඳුර ගන්නවනේ. අපි S2ට මාස්ක් එක දාගෙන හිටියා නම් කටින් අඳුර ගන්න බෑ. S2 එකෙන් අපිට hina වෙනවද අඳුරන කෙනෙක්ද? ඒ හැම දෙයක්ම පර්ෆෝමන්ස් පේනවා. ඒ කියන්නේ මේවා පේනවා. එක්ස්ප්‍රෙෂන් පේනවා. එතකොට මේ ඒක තමයි S2 තමයි ඉම්පෝර්ටඩ්. ඉතින් S2 තමයි චිත්‍රක තියෙන ඉම්පෝර්ටඩ්ම කොටස.
ඒක තමයි ඇස් දෙක පටන්ගෙන එතකොට කාලේ වැඩිපුර යොදවන ඇස් දෙකට රයිට් තමයි කියන්නේ ඇස් කතා කරනවා කියන්නේ ඔන්න බ්‍රේකින් පස්සේ එකතු වෙන්නේ යූත් ආර්ට් බීට් එක. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් මේ කාලේ ඔබත් හිතනද චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි කොහොමද මගේ චිත්‍රයට විලක් මම හදාගන්නේ? කොහොමද වෙළඳපළක් හදාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා නම් මම හිතන්නේ අද දවසේ අපිට උත්තර ලැබෙයි. මොකද මේ දෙන්නම තමන්ගේ හැකියාවට හොඳ මාකට් එකක් හදපු දෙන්නේ. නේ? සුභ ආරංචියක් තියෙනවා යාර කියන්නේ. මොකද්ද? ඈ? මොකද්ද? මට දෙනවා කිව්ව තෑග්ගක්. මම ඒ සතුටෙන් ඉන්නේ දැන්. තෑග්ගද නේද? ඔව්. ගෙදර අයට කන්න හොඳ මොනාද නැති මොනාද, මේ කාලෙට ගැලපෙන කෑම මොනවාද, දේශගුණයට ගැලපෙන කෑම මොනාද, ලුණු පදම කොහොමද, මිරිස්, ඒ පිළිබඳ උපරිම දැනුමක් තියෙන්න ඕනි උයන කෙනාට. එනිසා තමයි එහෙම කියන්නේ කාන්තාවගේ මේ මොලේ හැඳි මිටේ දිග කියලා. මෙහෙමයි ඒක නොතිබුණා නම් ගෙදර ඔක්කොම ලෙඩ වෙලා, හරිද, ඔක්කොටම මේ කොලෙස්ටරෝල් ඔක්කොම දිනවා. මං කියන්නේ එහෙම හැල්ලු කරන්න එපා. හරි දිනේෂ්, මේ දැන් අපිට කියන්නකෝ මේ බ්‍රේක් එකේ යන කලින් අපි කතා කර කර හිටියේ මේ ආර්ට් වර්ක් එක සම්බන්ධව සහ මේ ඩිජිටල් ආර්ට් සම්බන්ධව. මම කැමති දැනගන්න මේ ලෝකේ මේ පෙන්සිල් ආර්ට්ස් කියන ආර්ට් එකට කොයි වගේ තැනක්ද තියෙන්නේ, සහ ලංකාවත් එක්ක සසඳලා බලනකොට අපි කොච්චර තැනක ඉන්නවද, කොයි වගේ තැනක ඉන්නවද? ලෝකේ ට්‍රෙන්ඩ් තියෙන ගොඩක්. ඒතොර අර දැන් ලංකාවට වඩා මං හිතනවා ලංකාවේ පිට මේකට වැඩි ඉල්ලුම. හේතුව තියෙන්නේ ඒ කට්ටියට මෙහෙ වගේ ප්‍රශ්න නෑ. මිනිස්සු චිත්‍ර විදිහට දකිනවා. ඒතොර මෙහෙ කට්ටිය තව ප්‍රශ්න තියාගෙන තමයි චිත්‍රයක් ඇවිල්ලා බලන්නේ. ඒතකොට අර එතන තියෙනවා පොඩි ගැටලුවක්. ඒ කියන්නේ වැලියු එක බලනවා. දැන් පිටරට කෙනෙක් වැලියු එකක් බලන්නේ නෑ. ඒක තමයි තියෙන්නේ ගොඩක්ම වෙනස ලංකාවේ මේ පිටරට අතර. ඒක තමයි තියෙන්නේ. අපි ගමුකෝ මේ අතීතේ ගමුකෝ මේ මේ පෙන්සිල් ආර්ට් කියන සබ්ජෙක්ට් එක කරපු ලෝකේ ඉන්න ආර්ටිස්ට්ලා කවුද ඉන්නේ? ඔව් මෙහෙමයි, පෙන්සිල් ආර්ට්ම නෙවෙයි, ෆේස් ස්කෙචින් කියන එක තමයි යෝග එන්නේ ඉස්සෙල්ලා. හා ෆේස් ස්කෙචින් කියන එක, ඒ කියන්නේ ඒක පෙන්සිල් ආර්ට් එකෙන් වෙන්න පුළුවන්, පින්සලෙන් වෙන්න පුළුවන්, මොකක් ඒ කියන්නේ මීඩියා එක වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු දැන් පිකාසෝල එහෙම ඒ දවස්වල ඉස්සර එහෙම ඇඳා මේ ෆේස් ස්කෙච් ගොඩක් මේ පෙන්නුන්නේ, ඒ කියන්නේ යාගේ ඒ කොටස දැකලා නැහැ. යා මේ ග්ලාස් එක ඉස්සරහට ගිහිල්ල තමන්ම ඇඳගෙන තියෙනවා. එතකොට එයාගේ අම්මා තාත්තාගේ තියෙන ෆොටෝස් තියෙනවා, පින්තූර තියෙනවා. ඒ වුණාට එයාගේ එක පැත්තක් ඩිවලොප් වෙලා තියෙනවා. ඒ පැත්ත තමයි ගොඩක් කට්ටි දන්නේ. පිකාසෝ කිව්වම දන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ තර විකාර රූපී තියෙන කන් හෙන්න ඇවිල්ලා තියෙන එහෙම. ඒ විදිහ තමයි ඒ මිනිස් දැකන්නේ. ඒකේ කට්ටියගේ එක එක ට්‍රෙන්ඩ් තියෙනවා. රයිට්. හරි. ප්‍රශ්නයක් තමයි හරි වෙලාවට දෙන්න ඕනි. එතකොට අපි ගත්තොත් දැන් අපේ රටේ තියෙන ප්‍රශ්න ඒගොල්ලන්ට අදාළ නැහැනේ. කරන්ට් එක නැද්ද, වතුර නැද්ද, කන්න නැද්ද, ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ ගානක් ගෙවන්නේ ඒ ගානට උඩරිම මේ දේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කරගන්නේ? මොකද ගොඩක් අය තියෙන ප්‍රශ්න මේක. මේ ලංකාවේ ගොඩක් ඔය IT ෆීල්ඩ් එකේ එතකොට ඔය ඉන්ටර්නෙට් එක වැඩ කරන අයට මේ කරන්ට් යන්නේ මේ ගැටලු තියෙනවා. කොහොමද පිටරට ඇත්ත එක ගනුදෙනු කරන්නේ ප්‍රශ්න? ඔව් ඒ ප්‍රශ්නෙට මේ මට ටීම් එකක් ඉන්න එක කියන්නේ ලොකු සහනයක් වුණා. ඒ කියන්නේ තමයි දැන්
මට අර දවසල පැය 12ක් විතර කරන්ට් එක කපුවනේ. හ්ම්. එතකොට සාමාන්‍යයෙන් ඩිසයින් එකක් හදාගන්න මම සාමාන්‍යයෙන් රෑ ඇහැල්ලා ඉන්නෝනේ. කියන්නේ රෑට තමයි කරන්ට් එක තියෙන්නේ. උදේට කරන්ට් එක යනවා. ඔව්. රෑට ඇහැල්ලා මේ වැඩ ටික කරනවා. ආයෙ උදේට පොඩ්ඩක් නිදිනවා. ආයෙ කරන්ට් එක ආවොත් ආයෙ හැරෙනවා. ඔව්. තියෙන වෙලාවෙම වැඩ කරන්න බැහැ. හ්ම්. මේ ඒ වගේ ප්‍රශ්න ආවා ඉතින්. හැබැයි මෙහෙමයි. මේ අපි අර ක්ලයන්ට් එක්ක අර කතා කරන විදිහ අනුව ක්ලයන්ට් පොඩ්ඩක් අපි තේරුම් ගන්නවා. හ්ම්. ඒක ක්ලයන්ට් දැන් සාමාන්‍යයෙන් දහ ගන්න වගේ කතා කරලා හරියන්නේ නැහැ. එහෙම කරොත් ඉතින් ක්ලයන්ට්ට පොඩ්ඩක් අර සැටිස්ෆයි වෙන්නේ නැහැ. ක්ලයන්ට් කියන්නේ මොන වුණත් ඕඩර් එක කම්ප්ලීට් වෙයි ඒ වුණාට ආයේ එයා එන්නේ නැහැ කියන්නේ තව ඕඩර් එකකට. එයා වෙන කාමාරි හොයා ගන්නවා. දැන් මට අර මේ ඔය කරන්ට් ප්‍රශ්නේ තියෙන කාලේ වුණත් ක්ලයන්ට්ස්ලා මට කිව්වේ හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තව ඕනනම් කල් ගන්න. ඒ තරමට ක්ලයන්ට්ව අපි තියාගන්නවා රිලේෂන්ෂිප් එක. ක්ලයන්ට් එක්ක. හරි ඉතින් ඒ වගේ තමයි දැන් අනිත් එක තමයි ඇත්තටම බිස්නස් එකක් කරනවා කියන එකදී නාවි ඔය පාට් එක ගොඩක් අය දන්නේ. ඒ කියන්නේ ඔව් හරියට කොහොමද ක්ලයන්ට් කෙනෙක්ව බැලන්ස් කරන්නේ? එතකොට තමන්ගේ දේක් කොහොමද විකුණ ගන්නෙ? චිත්‍ර අඳින ගොඩක් අය හිටියට ඒ චිත්‍ර හරියට විකුණ ගන්න හරියට තැනට ඒ කෙනාගේ හැටියට කරන්න තමයි දන්නේ ඇත්තට. දැන් ඔයා කොහොමද තනියෙද කියන ගැත්තේ දේවල්? අත්දැකීමෙන්. තනියෙන් ඔව් තනියෙන් එක්ස්පීරියන්ස් එකක් ඔක්කොත්. දිනේෂ් මට දිනේෂ්ගේ පැත්තට ආයේ හන්න තුන ගීට්කින් එවම වෙනද? quality maintaining කොහොමද අපි කරන්නේ? quality එක කොහොමද අපි maintain කරන්නේ? වා කරන artwork එක ඇතුළේ ආ කොයි විදිහටද ඔයගේ quality එක maintain කරන්නේ? quality කියන්නේ මට දෙන්න පුළුවන් උඩරිම දේකන් එක තමයි quality එතකොට automatically හැදිලා තියෙනවා තින්. මට කරන්න පුළුවන් උඩරිම ආවට පස්සේ තින්. දැන් මේ චිත්‍රයක් ඇතුළේ අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් කෙනෙක්ගේ identity එක අපි කියන්නේ මෙන්න මේ චිත්‍රය මෙයා ඇඳපු එක කියලා අපිට ඒක ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒක ඇතුලේ එයාගේ පොඩි කෑල්ලක් තියෙනවා. මම මේ අහන එක හරියට දන්නේ දිනේෂ්ගේ මොකද්ද තියෙන මේ කෑල්ල? කොහොමද ඔයාගේ ආර්ට් වර්ක් එක අනුරගන්න ඔයා හැම චිත්‍රයකටම දාන ඔයාගේ ඩෙන්ටිටි එක මොකද්ද? ගොඩක් ගලාට මගේ මේ අත්සන තියෙනවා. හා අනිත් චිත්‍රය ඇතුලේ මොකද්ද පාවිච්චි කරන්නේ? චිත්‍රයේ තියෙනවා මගේ දැන් අර මං අර පෙන්සිල් වල මේ මොනවද මේ අඳිද්දි මේක මියන් අර මේ අර පෙන්සිල් පාරවල් ක්‍රොස් කරන එකක් තියෙනවා මගේ. ඒක අනිත් කට්ටියගේවයි නෑ මම දැකලා තියෙන තරමට. ඒ කියන්නේ ක්‍රොසින් සෙක්ෂන් එකක් තියෙනවා. ඒක මේ මම චිත්‍රයක අර මේකේ බලන්න පුළුවන්ද? ඔව් මේකේ තියෙන. දැන් උඩ දැන් උඩ හරියේ අර ඉරි ටික ගිහලා තියෙනවනේ. ආ ඒකේ හරසතට ආපහු මේ ඉරි වගේක් තියෙනවා. අර ලංගල බැලුවොත් පෙනේ. ආ දැන් මේ අතර තියෙන චිත්‍රයට අමතරව මේ පැත්තටත් තියෙනවා. ආ දැන් ගොඩක් කට්ටිය තනියතරම තමයි මේ මේක තියෙන්නේ. ආ ඒ ගතිය තියෙන මම දැකලා නැහැ. අනිත් කට්ටිය මම ඉතර ස්ටඩි කරලා නැහැ. අනිත් ඒ මම ඒ දේ කරනවා. රයිට්. ඒක තමයි අපි දිනේෂ්ගේ ඩෙන්ටි එක. ඒ කියන්නේ දිනේෂ් අර හදාගත්ත උපකරණ තියෙනවා. එයාගේ පහසුවට. දැන් මේ දේවල් දිනේෂ් කියන්නේ අර අත්දැකීමත් එක්කම භාවිතයේදීම එන දේවල් නේද? ඔව්. උගන්වන්න කැමති නැද්ද දේවල් කාට හරි? වෙලා තියෙන උගන්වන්න ටයිම් යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ රාජකාරීත් එක්ක මේ 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 දේවලුත් එක්කද කරන්න වෙලාව නැත්තේ? ඔව් දැන් මගේ මම software engineer කෙනෙක්. software use කරනවා. ආ ඒ අතරේ තමයි මේක කරේ. මේක hobby එකක් ඇතුළත තමයි ඉස්සෙල්ලාම නිකන් අර ගියේ. මාර්ග තමයි ඉගෙන ගත්තද? ඒ ටික දුර යනකොට ඉතින් දැන් මේක දැන් hobby එක දැන් රාජකාරී වෙලා දැන් අරගත් කරනවා. ඒ අතරේ කරනවා. සාමාන්‍යයෙන් දවසට මට ඉතුරු තියෙන්නේ පැය 4ක් විතර වගේ තමයි නිදාගන්නේ. ඊට වඩා නෑ. ඉතින් ඒ අතරතුර කරගන්න ටයිම් එකක් මදි. software engineering කියලා කියන්නේ ඉතාම කාර්ය මං හිතන්නේ ලෝකේ තියෙන කාර්යබහුලම රැකියාව නේද? ඔව්. ඔව් software engineering තමයි ලෝකේ තියෙන කාර්යබහුලම රැකියාව. ඉතින් ඒ වගේ රැකියාවක් කරන ගමන් කොහොමද මේව කරන්නේ? ඔව් කොහොමද කාලය time management එක කරගන්නේ? මම මෙහෙමයි. මගේ මේ ඉස්සලා මං ඉසනම ආචාර කරන ඕන වයිෆ්ට මොකද මං නැති වෙලාවට මට ගෙදර වැඩක් කරන්න වෙන්නේම නැහැ. يعني ඇත්තෙම නැහැ මගේ අතින් කෙරෙන්නේම නැහැ. වයිෆ් තමයි ඔක්කොම බබාලා තුන්දෙනෙක් ඉන්නා. ඒ තුන්දෙනාගේ වැඩ කටයුතුයි ඔක්කොම කරන්නේ එයා තනියෙන් කරන්නේ. වයිෆ් කියනවත් කියව නැත්තම් ගෙදර යන්න වෙන්නේ නැහැ. දර්ශනී කියලා කියන්නේ. ආ එයා තමයි ඔක්කොම ගෙදර වැඩ ඔක්කොම ටික කරන්නේ කොට. එයා ජොබ් එකට යනවා. ජොබ් එකට ඇවිල්ලා ගිහිල්ලා ඇවිල්ලා එයා තමයි ඉතුරු ටික මේ සම්පූර්ණ කරන්නේ. රයිට්. ගීත් අපිට කියන්නකෝ දැන් ගීත් කොහොමද එකපාරට ප්‍රොජෙක්ට් හතරක් විතර ඔන්න එනවා ක්ලයන්ට් කෙනෙක්ගේ. එතකොට ඔයා කොහොමද ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්නේ? මේ ප්‍රොජෙක්ට් හතරක් සාමාන්‍යයෙන් මට තනියෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් 10කට වඩා එද්දි තමයි සාමාන්‍යයෙන් ඔක ටීම් එක අතර බෙදෙන්නේ. 10න් යනද බෙදෙන්නේ? 10න් යනද වැඩ එන්නේ.
දහයෙන්ට බෙදෙන්නේ බෙදෙන්නේ සාමාන්‍යයෙන් 10 න් යට අනිත් ඔක්කොම මම බදාගෙන කරනවා මේ කාල කලමනා කරන්නේ කොහොමද කරගන්නේ මේ ඉස්සල්ලාම ඔක කියන්නේ තැන දෙන්නේ මම ක්ලයන්ට් ගේ වෙලාවට අනුව තමයි ඒ කියන්නේ දැන් හදිසියේවත් මට නිදි මරන්න උනොත් මම නිදි මරනවා ඒ කියන්නේ ක්ලයන්ට් ක්ලයන්ට් ආ ඒ කියන්නේ අර එයාව සැටිස්ෆයි කරන්න තමයි මම පුළුවන් තරම් try කරන්නේ ඒ කියන්නේ මගේ හට් වර්ක් එකෙන් right දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ තමයි සංකාරය බහුල වුණාට පස්සේ දැන් පොඩි break එකක් හම් වුණාම අපි දාන්න දින ඔක්කොම ජෝගි ටික දානවානේ දැන් දිනේෂ් ෆ්‍රී ටයිම් එක මොන වගේ දේවල්ද කරන්නේ නිදහස් වෙලාවකට නිදහස් වෙලාවට ගත්තර කැරෝක සිස්ටම් එකක් සින්දු දාගෙන කියන එක තමයි කරන්නේ ගෙදර අනිත් එක නිදහස් නැති අනිත් එක නිදහස් නැති මේ මිනිස්සුයා මෙච්චර ඉඳලා ගෙදර ආව දැන් අපිට නිදහසක් නැහැ කියලා කියනවා ඕ දැන් මේ දවස ලයිට් දානවනේ ලයිට් ගියාන් පස්සේ ඉතින් ඕක තමයි දාගෙන ඉන්නලා සින්දු කියන එක තමයි නෑ කට්ටිම කියනවා අයියෝ ගෙදර දැන් පොඩි සින්දුවක් කියන්න චූටි කැල්ලක් දැන් කැමති සින්දු කියන්න මතක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ආසම ගීතයක හරි හිරුවික සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සමසමව පෙතයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි කුසගින්නි දුරලයි ගීත් මොනවද කරන්නේ එවිද කැරෝක සිස්ටම් එකෙන් දැන් සින්දු කියනවා නීට් කියවඩ් කියන්නේ නැහැ සින්දු අහන්නේ නැතුව නෙවෙයි ලොකුවට ඉදින් නැහැ මම කියන්නේ සින්දුවක් කියන්නේ මොකක් හරි YouTube එකෙන් හරි මොනව හරි දාගෙන වැඩ කරන්න ගත්තොත් ඔලුව යනවා ඒකට ෆ්‍රී ටයිම් එක මොනවද කරන්නේ සාමාන්‍යයෙන් ෆ්‍රී ටයිම් එකේ සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් දුරට සෙනසුරාදා ඉරිදා ෆ්‍රී වෙනවා එමුණුත් ඉතින් යාළුවොත් එක්ක කෝයර් ගිහින් එනවා ජෝගියක් දාන ට්‍රැවලින්ග්ස් වල ට්‍රැවල් කරන්න මේ මාසෞක් තියෙනවා වැඩත් එක්ක අර දවස්වල මට හෙල්ලෙන්නවත් හම්බුන්නේ දැන් චුට්ට චුට්ට දැන් ටීම් එකත් ඉන්න හින්දා පොඩ්ඩක් අපේ කාලයක් යනකොට ඇඟට එනෝනේ නේද මැනේජ් කරගෙන පොඩ්ඩක් කාලේ තියෙනවා කාලේ තියෙනවා මැනේජ් කරගෙන යනවා හරි ලොග්නත් කරන් ෆ්‍රීලාඩ් මමද ඔව් මම ෆ්‍රීලාඩ් ගහන නිදාගන්නේ මොකද අර මෙයා අපේ ගීත් වගේම තමයි ඉතින් අතුරට ගියාට පස්සේ එන ටයිම් එක දන්නේ නැහැ එළියට ඒකින්ද ඒක ඇතුලේ වැඩේ කොක් කරනවා නම් පොඩ්ඩක් නිදාගන්න එක තමයි කරන්නේ නිදාගන්න එළියට යනවා පොඩ්ඩක් රවුමක් දානවා ඕක තමයි හරි ඔයා මොනවද කරන් ෆ්‍රී ටයිම් එකට ෆ්‍රී ටයිම් එක නෑ නේ වාඩ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජම් සතරක් විතර කරනවා නේද ආ දැන් මේ වැඩසටහනත් ඇවිල්ලා ඉන්න ගමන් ඒ තව කම්පැනි එක වැඩ මේ වැඩේ ඉවර කරලා තමයි මේ වැඩේට එන්නේ දැන් ආයෙ ගිහින් ආයෙ වැඩේ ඈ එහෙමනේ නේද කොහොමද දිනේෂ් නේද ඉතින් අපි හැම වෙලේම අනිත් අයට බැන බැන ඉඳ වැඩක් නැහැ අපිට පුළුවන් කාලේ අපි මහන්සි වෙලා හම්බ කරගන්න අපි දේවල් ටික කරගන්න හරි හරි ඉතින් අපි මතක් කරන්න ඕන අපේ YouTube channel එක චර්ණ TV youth orbit කියලා type කරන්න පුළුවන් ඊට පස්සේ අපේ පරණ programs ඔක්කොම බලන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න නේද හරි ඊට පස්සේ අපේ Facebook fan page එක තියෙනවා Facebook fan page එකට ගිහිල්ලා උගලන්ට අපිට message එකක් ලියන්න පුළුවන් දක්ෂතාවයක් තියනවා නම් මෙන්න මේ talent එක මට තියෙනවා මට මමක් කැමති වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපේ නිෂ්පාදක කණ්ඩායම අනිවාර්යයෙන්ම ඔබව සම්බන්ධ කරගන්නේ අපේ වැඩසටහනට හරි ගීත් දැන් මේ softwares ගැන කතා කරොත් අපි පාවිච්චි කරන්නේ Photoshop software එක සහ illustration software එක මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවාද කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් Photoshop පාවිච්චි කරනකොට මට illustration වලින් කරන්න පුළුවන් නම් ලේසි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ illustration තමයි හොඳ මට Photoshop හරියන්නේ ඔබට තේරෙන විදිහට මේ දෙකෙන් මොකද්ද user friendly software එක මට user friendly වෙන්නේ Photoshop ඒ කියන්නේ ඒකේ අර දැන් මම ගොඩක් use කරන්නේ 80%ක්ම වගේ pen tool එක ඕකේ තියෙන tool එක pen tool කියලා ඒකෙන් මම ගන්න අර දැන් සාමාන්‍යයෙන් දැන් කොණ්ඩයක් අඳින්න ගියොත් කොණ්ඩේ අඳින්න ගන්න ඕන අර curves එහෙම මට ලස්සනට pen tool එකේ කියන්නේ Photoshop එකේ pen tool එකේ මට හරියට ගන්න පුළුවන් සමහර අයට illustrator එකේ තමයි ගොඩක් පුළුවන් ඒක වෙනස් වෙන ඉතින් design එකෙන් design එක දැන් clients ලට සමහරක් වෙලාවට ඔය softwares දෙකෙන් ඒ කියන්නේ සමහර clients ලට ඕනේ illustrator එකෙන් ඇඳලා ඕනේ සමහර අයට ඕනේ Photoshop වලින් දැන් ගොඩක් ඔය print කරන්න වගේ ගන්නවනම් ඉතින් ගොඩක් කියන්නේ print කරන්න කෙසේදත් ඔය දැන් file formats තියෙනවා SVG AI වගේ format එකකින් ඕන වුණොත් clients ලා ඉල්ලන්නේ illustrator එකෙන් කරලා දෙන්න කියලා. ඉතින් මම දෙකම පුළුවන් විතර පුරුදු වෙනවා. Right. හරි. දිනේෂ් මං අහන්න දිනේෂ්.
හරි දිනේෂ්ගෙන් අපි අහන්න යන්නේ ඊළඟට දැන් මේ වෙලාවේ අපිත් එක්ක ගොඩක් තරුණ අය ඉන්නවනේ දිනේෂ් යුදත් බීට් එක ලංකාවේ තරුණ තරුණියන් තමයි ගොඩක් එකතු වෙන්නේ ඉතින් ඒ අය කැමති දැන් ඔය දෙන්නගේ කතා බහ හැවුවට පස්සේ මේ තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒගොල්ලෝ කැමති මේ දේ කරන්න මේක ප්‍රොෆෙෂනල් විදිහට කරන්න ඉතින් අපිට දැන් දිනේෂ් දැන් ශේෂ්ත්‍රී කාලයක් හිටපු කෙනෙක් නෙමෙයි වෙනකොට ගොඩක් දෙනෙක් විශ්වාස දිනාගත්ත කෙනෙක්. ඉතින් ඒ විදිහට අපිට කියන්න කොහොමද මේ වැඩේ පටන් ගන්න හරියට හරියට පටන් ගන්න එපා හැම දෙයක්ම. ඔව්. මේක මේ ඉස්සෙල්ලාම මං පළවෙනි දෙන පළවෙනි උපදේශ ඉස්සෙල්ලාම මේ මූණක් අඳින්න යන්න එපා. කවදාවත්. මූණක් අඳින්න යන්න එපා. මොකද ඒකේ මූණේ තියෙන ඉරියව් තියෙන මේව ගොඩක් වැඩි ඩීටේල්ස් වැඩි. ඒකින්ද මං කියන්නේ රවුම් මොන හරි බෝලයක් එතකොට පෙට්ටියක් වගේයක් ඒක ඒ වගේ දෙයක් ඇඳලා ඒකේ අර පර්යාවලෝකනය කියන්නේ එළිය අඳුර අඳුරගෙන කොහොමද ඉලිප්පල තියෙන්නේ කොතනින්ද 3D වෙන්නේ 3D 3D ලුක් එක කොහොමද ගන්නෙ එතකොට කොතෙන්ටද එළිය වැටලා තියෙන්නේ මේ 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 කොතෙන්ද ඉස්සලාම මට ඉස්සලාම හයිලයිට් වෙන්නේ කොතනද ඒ ටික කරාට පස්සේ හොඳ දැනට එන්න පුළුවන් හරියට ඒ දේ ඉගෙන ගන්න ඕන හරි දේ ඒක පරිමෙන් ප්‍රැක්ටිස් කරන්න සීවතාවක් වුණ 10 වතාවක් හරි ගමන්නේ ඒක ප්‍රැක්ටිස් කළා හරියට ආවති ඊළඟ පස්සේ මොනකට යන්න පුළුවන් හරි දිනේෂ් කිය මං ඒ ප්‍රශ්නේ මට ගීත් කියනත් අහන්න ඉතන කොහමද බිගින කෙනෙක්ට කොයි වගේ බිගින කෙනෙක්ට සාමාන්‍යයෙන් ඕනතරම් ටියුටෝරියල්ස් තියෙනවා YouTube එකේ පටන් ගන්නවා නම් මුලින්ම මන්නම් රෙකමන්ඩ් කරන්නේ කොණ්ඩෙන් පටන් ගන්න කියලා කියන්නේ කොණ්ඩෙන් පටන් ගන්න එක ලේසි ඊට පස්සේ ඇහිබම ගිහිල්ලා පස්සේ ඇස් වලට ගිහිල්ලා ඒ විදිහට තමයි මගේ ප්‍රොසෙස් එක එහෙම යන්නේ මම කියන්නේ සාමාන්‍යයෙන් කොණ්ඩෙන් පටන් ගන්න එක හරි ලේසි පෙන් ටූල් එකත් එක්ක එහෙම එතකොට දැන් අපි ෂේඩින් එහෙම කරද්දි දැන් මූණේ සමහරක් තැන් වලට එළිය වැටෙද්දි එහෙම අපි ඒවට කියන්නේ එළිය දාන්න ඕනේ කියන්නේ පොඩ්ඩක් අර දිලිසෙන ගතිය වගේ ඒවට ග්‍රේඩියන්ට් ඒක වෙනම ටූල් එකක් තියෙනවා ග්‍රේඩියන්ට් ටූල් එක කියලා අපි ඒක පාවිච්චි කරන හැටි පොඩ්ඩක් අර හරියට හුරු වෙන්න ඕනේ ওই ටික මාස්ටර් කරාට පස්සේ සාමාන්‍යයෙන් පෝට්‍රේට් එකක් පුළුවන් කරගන්න right හරි මට මේ දැන් මෙහෙමත් අහන්න හිතුණා මේ දිනේෂ්ගෙන් මං ඒ ප්‍රශ්නෙට අමතරව දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් පෙන්සිල් ආර්ට් එකක මිල නියම කරනකොට නේද ගොඩක් දේවල් වල ඔය මිල සම්බන්ධව පොඩි පොඩි ගැටලු තියෙනනේ දැන් ඔබ කොහොමද ඔබගේ මිල පවත්වාගෙන යන්නේ ඔබ තෘප්තිමත්ද ඔබට ඔබගේ සේවාදායකෙන් ලැබෙන මේක ගොඩක්ම තියෙන දෙපැත්තම සැටිස්ෆයි වෙන්න ඕනේ. මමත් සැටිස්ෆයි වෙන්නත් ඕනේ, කස්ටමර් සැටිස්ෆයි වෙන්නත් ඕනේ. දැන් මම ලොකු මිලක් කිව්වොත් කස්ටමර් මන් දන්නවා ලංකාවේ හිටියට නම් කස්ටමර් අඬනවා ඒකට. ඒකින්ද මේ මම කරන්නේ සාමාන්‍යයෙන් කම්කරුවෙක් කරන රස්සා කරොත් දවසට රුපියල් 2000ක් විතර වගේ. මං බලාපොරොත්තු වෙන්නේ මම ලොකුවට සල්ලි ගන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං කවදාත් එහෙම කරලත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. මනුස්සයෙකුට දැන් චිත්‍රයක් ඕන වුණාම පස්සේ යා චිත්‍රයකට ආසාවෙන් ඉන්නේ. ඒතකොට ඒ ආසාවට අපි දෙන්න ඕන මොකක් හරි දෙයක්. ඒතකොට මම කරන්නේ දැන් මගේ රුපියල් 2000 විතර වගේ මම පටන් ගන්නවා චිත්‍රය එයාට සැටිස්ෆයි වෙන විදියට. ඒ අනෝ දැන් උඩර යන්න එහෙම හදලා තිනවා කස්ටමර්ස්ට කැමති විදියට. ඒක මේ මිල තීරණය වෙන්නේ නම් මේ එයාගේ පර්ෆෝමන්ස් අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු චිත්‍ර බැරි එක්කෙනෙක් ඇඳලා චිත්‍රයකට රුපියල් 10000 කියලා කිව්වොත් ඒක යන්නේ නැහැ ඒක කවදාවත් වෙන්නේ නැහැ දැන් ඒ වගේම නේද දැන් පිකාසෝ වගේ එක්කෙනෙක් ඉරාක් ඇඳලා දුන්නත් ඒකත් බර ගාණක් කරනවා ඩොලර් ගාණක් කරනවා ඒ එතන පර්ෆෝමන්ස් එක තමයි තියෙන්නේ යාගේ තියෙන මේ 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 වෙච්ච දේ අනුව තමයි යාට තියෙන ඉල්ලුම අනුව තමයි ඒක තීරණය වෙන්නේ يعني ඉමේජ් එක හදාගන්න මහන්සි වෙන්න ඕනේ ඊට පස්සේ පුළුවන් අපිට මේ මිලක් කතා කරගන්න සාමී මං කැමති දිනේෂ්ගෙන් අපිට අහන්න බැරුණාද මේ මේ චිත්‍ර වලට ඔබ සම්මාන ලබාගෙන තියෙනවද ජයග්‍රහණ අපි ඒ ගැන පොඩි විස්තරයක් කරමු එක්සිබිෂන් වලට නම් තියලා එක්සිබිෂන් වල ගොඩක් වෙලාට යන සම්මාන කියන දැන් අපේ එක්සිබිෂන් එකේ තියෙන ඒකට ඒ චිත්‍ර අරන් යන සල්ලි දීලා අරගෙන යන එක තමයි තියෙන්නේ ඒකට නැතුව මේ පර්ෆෝමන්ස් කළා නෑ මේ එක්සිබිෂන්ස් වලට ඒ කියන්නේ මේ මේ කම්පිටිෂන් වලට කම්පිටිෂන් වලට තියලා නෑ ගීතේම කම්පිටිෂන් වලට දීලා තියෙනවද එහෙම දීලා නැහැ right يعني සතුට තමයි කවුරු හරි සතුටින් රිවිව් එකක් දෙන එක නේද ගීත තියෙන ලොකම සතුට තමයි මේ රිවිව් එක හොඳ රිවිව් එක දැන් ගීත මේ කොයි වගේ කම්පිටිෂන් එකක්ද තියෙනවා මේ රිවිව් එක ඇතුලේ يعني සාමාන්‍යයෙන් ඔය ඩිජිටල් ආර්ට් පැටින් වාද පෝට්‍රේට් පැටින් සාමාන්‍යයෙන් රෑන්කින් වල උඩම ඉන්නේ කොයි වගේ අයද රෑන්කින් වල සාමාන්‍යයෙන් උඩම ඉන්නේ රිවිව්ස් හොඳටම තියෙන අය කියන්නේ රිවිව්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොසිටිව්ම රිවිව්ස් තියෙන සාමාන්‍යයෙන් කොයි වගේ කඩේ එහෙම නම් වශයෙන් ඒ කියන්නේ එයාලගේ යූසර් නේම්ස් සාමාන්‍යයෙන් අර කියවන්න අමාරු ඒවා මතක නැහැ
ගොඩක් ඔතන ඔතන තියෙන්නේ ඇල්ගොරිදම් එකත් එක්ක අපි මේ වැඩ කරන්න ඕනේ. ෆයිව් එකේ ඇල්ගොරිදම් එක ඒ කියන්නේ දැන් කවුරු හරි මට ඕඩර් එකක් දීලා මම එයාගේ ඩිසයින් එක හදලා දුන්නට පස්සේ එයා දෙනවා රිවිව් එකක්. ඒ රිවිව් එක එයා දෙන්නේ 5 ස්ටාර් නම් මේ අපිට සාමාන්‍යයෙන් උඩට එන සම්භාවිතාවය වැඩි. ඒ හැර 5 එකෙන් අපිට හොරෙන් කරනවා තව සර්වේ එකක්. ඒ ක්ලයන්ට් එක මගේ ගැන. හා මම කොහොමද හැසිරුනේ? මේ ගොඩක්ම වැදගත් වෙන්නේ ඔන්න ඕක. එයා දෙන ඒ කියන්නේ එයා දෙන්නේ සාමාන්‍යයෙන් එතනින් පොසිටිව් රිවිව් එකක් දුන්නොත් මාව උඩටම එනවා. ඔය වගේ ක්ලයන්ට්ස්ලා සාමාන්‍යයෙන් එන හැම එක්කෙනාම ඔය වගේ පොසිටිව් විදිහටම රිවිව්ස් දුන්නොත් අපි කොහොමත් මේ රෑන්කින් වලින් උඩ තමයි ඉන්නේ. ලංකාවේ කවුද කම්පිටිෂන් එක පැත්තෙන් වාට ඉන්නේ? ලංකාවේ මම එහෙමනම් දන්නේ නැහැ. කියන්නේ මම කියන්නේ 5 එකේ සාමාන්‍යයෙන් එහෙම මේ අපිට මේ ෆිල්ටර් කරලා බලන්න පුළුවන් මේ ලෝකල් රෑන්කින් වලින් කවුද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ගොඩක් ફોકસ කරන්නේ මේ ඉන්ටර්නැෂනල් මේ රෑන්කින් මො තමයි. Right. මේ ලංකාවේ මේ මම අහලා තියෙනවා ඒක මට ඇත්තද මොරුද හරිද වැරදිද කියන්න දන්නේ නැහැ. මේ ලංකාවෙන් යන කෙනෙක්ට ටිකක් විශ්වාසය අඩු ප්‍රශ්නයක් ෆයිව් වල තියෙනවාද? ලංකාවෙන් ලොග් වෙන කෙනෙක්ට ලංකාවේ කවුන්ට්ස් වලට මෙහෙමයි ඔය ප්‍රශ්නේ මේ සෙලර් කෙනෙක් විදිහට ලොකුවට ප්‍රශ්නයක් නැහැ. يعني ගොඩක් ගොඩක් වැඩ කරන්නේ සවුත් ඒෂියන් කට්ටියම තමයි. ෆයිව් එකේ බයස් ලා ඉන්නේ USA ගොඩක්. මේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සවුත් ඒෂියන් කෙනෙක් බය කෙනෙක් විදිහට වැඩ කරද්දී. සවුත් ඒෂියන් අය සාමාන්‍යයෙන් අනවශ්‍ය විදිහට සෙලර්ගෙන් වැඩ ගන්නවා. දැන් මට ඉන්දියන් කෙනෙක් ඕඩර් එකක් දැම්මොත් එයා අර ගන්න පුළුවන් මේ ඩිසයින් එක අය හුරලම ගන්නවා. බාගෙන් කරනවා හරියට. يعني ගණන් අඩු කරනවා. ඔව්. ගණන් එහෙම ප්‍රශ්නයක් නෑ. කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ෆික්ස්. ඒ කියන්නේ ඉස්සලම පේ කරලා ඉන්න ඕනේ. රිවිව්ස් වලදී සාමාන්‍යයෙන් එයා ගොඩක් දුරට සමහරක් වෙලාවට එයා වෙන ෆොටෝ එකක් දෙන්න පුළුවන් මේ අනේ ඕක එපා මට මේක ඇඳලා දෙන්න. ඒ වගේ වද දෙන්න පුළුවන්. සමහරක් විට ඒකත් ඇඳලා දුන්න පස්සේ ඕඩර් එක කැන්සල් කරන්නත් පුළුවන්. එතකොට අපිට ඒ සල්ලි අපිට වැටෙන්නේ නැහැ. ආයේ එයාටම රිෆන්ඩ් වෙනවා. ඔව්. ඔව් ඒ හින්දා තමයි ගොඩක් ඔය බය කෙනෙක් විදිහට සවුත් ඒෂියන් අයව මේ ෂුව කරන්නේ නැත්තේ. බය කෙනෙක් විදිහට. බය කෙනෙක් විදිහට. සෙලර් ගොඩක් සෙලර්ස් ලයින් එක කොහොමද සවුත් ඒෂියන් අය තමයි. Right. හරි. හොඳයි. මම ඉතින් අපි ගොඩක් දේව කතා කරා. ඔව් වෙනම විශයක් නේද? හරියට ඉගෙනගෙන කරන්න පුළුවන් නම් වටිනවා නේද? දැන් මේ මේ ඉන්නේ ඇවිල්ලා ගීත්ලා වගේ තරුණ අය නේද? දැන් මගේ ගාව මෙතන තියෙන පොත. නේද? සිතුවම් ආර්ට් ගැලරි. මේකේ මේ දිනේස් පොඩ්ඩක් කියනකො මේ කලෙක්ෂන් එකක් තියෙන මං හිතන මේක ගොඩක් කලා තිබ්බ මේ ගොඩක් තියෙනවා නේද? ඔව්. ඒ හරිනේ චිත්‍ර 4000ක් විතර ඇඳලා තියෙනවා කියලා කිව්වා. මේ තියෙන දිනේෂ් ඇඳපු චිත්‍ර මං හිතන මේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මේක පොතක. දැන්ට කොච්චර ඇඳලා තියෙනවා සාමාන්‍ය පෝට්‍රේට්ස් විතරක් කොච්චර ඇඳලා තියෙනවා? පෝට්‍රේට්ස් නම් සාමාන්‍ය 3000ක් විතර වගේ ඇඳලා තියෙනවා. අනිත් චිත්‍රත් එක බලද්දි ඔක්කොම 1000. ඒ කියන්නේ දිනේ දිනේෂ්ට මේ ආපස්සට හැරිලා බලන හැලේසි ජීවිතේනේ. ඒ ඔතන අඩුයි චිත්‍ර අඩුයි. දැන් කියන්න කොහොමද මේ දිනේෂ සම්බන්ධ කරගන්න ඕන කොහොමද අපි සම්බන්ධ කරගන්න ඕන කෙනෙක්ට මේ වගේ පෝට්‍රේට් එකක් ඇඳගන්න? ඔව් මගේ Facebook එකක් තියෙනවා සිතුවම් ආර්ට් ගැලරි කියලා. අනිත් එක වෙබ්සයිට් එකක් තියෙනවා situam.lk කියලා. ඒ දෙකෙන් පුළුවන්. එහෙම නැත්නම් WhatsApp නම්බරයට මැසේජ් එකක් තියලා සම්බන්ධ කරගන්න පුළුවන්. නම්බර එකක් කියන්න. දුරකථන අංක කිව්වා 071 ආපහු 071 42 ආපහු 42 2. 071 71 42 42 2. 2. Right. ඒ දුරකථන අංකය ඔන්න අපිට දිනේෂ් සම්බන්ධ කරගන්න පුළුවන්. පෝට්‍රේට් එකක් කරගන්න ඕන. අපි යන්න හදන්නේ පුංචි බ්‍රේක් එකකට. බ්‍රේක් එකට යන්නේ ලස්සන සිද්ධාක් බලන්න ගමන් මේ youth beat. අපි හංගුම් බලට ඉඩ දීමු පොත ඉඩ ලපා ගනිමු තරමින් වියතක් අපි හැඟුම් වලට ඉඩ දීමු හොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ අත්
පටලායම් වායි හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුණා හඳ පානේ මත අඳුරේ හඳ පානේ මත අඳුරේ අත් පටලායම් ආයේ අත් පටලායම් ආයේ හසරැල්ලෙන් හැඳුම් අපි හිනැහිමු සපුරා පැතුම් හිරකර හසරැල්ලෙන් හැඳුම් අපි හිනැහිමු සපුරා පැතුම් මතු ආත්මයේ හමු වෙන පැතුමින් යමු වෙන්වි හඳ පානේ මත අඳුරේ අත් පටලායම් ආයේ අත් පටලායම් ආයේ අත් පටලායම් ආයේ අත් පටලායම් ආයේ youth art beat එක නොබනවතත් එකතු වෙන්නේ ඉතින් අපි මේ ගොඩක් දේවල් කතා කරානේ රවි අදනම් ඇත්තට මෙන්දර කතා කරනවා අද අපි ගොඩක් මේකම ශේෂ්ත්‍රය ගැන දෙන්නේ ගිය අදහස් ඒකම ශේෂ්ත්‍රය කොහොමද දෙවිදියකට කරගෙන යන්නේ කොහොමද මුදල් හොයන්නේ එතකොට කොහොමද අපේ නිර්මාණවලට ලොකු වටිනාකමක් හොඳ වටිනාකමක් හොඳ වෙළඳපළක් හදාගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි අද කතා කරේ ඉතින් දැන් දිනේෂ් මගේ තන චිත්‍රෙත් ඇඳගෙන යනවා ඒ ගැන තමයි අපි පස්සේ කතා කරමු අපි පොඩ්ඩක් බලමු දිනේෂ් මම ඉතින් ඔයාගේ මූණේ ඇඳලා තියෙනවා ආ ඈ ඒ වගේ කෙනෙක් නෝ මම තමයි දැන් දිනේෂ් කේ වැඩි අපි බලන්න යන්න හදන්නේ මම ආයාගේ මූණ හරිද ලස්සනට ඇඳලා ඒ කියන්නේ ෂෝරකට ඒ වගේ කෙනෙක් තමයි නෑ පොඩි දෙබ්බන ආරනේ ප්‍රතමාදාර පෙට්ටියක නේ ප්‍රතමාදාර පෙට්ටියක් තිබ්බනම් මම හරි දැන් මේ දිනේෂ් අපිට කියනව දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගත්තම දැන් ගායන සංගීතය නර්තනය මේ හැම එකටම හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා ඔව් දැන් චිත්‍රවලට ඇයි චිත්‍ර මේ චිත්‍රකරුවා මේ කලාකරුවා කියවට පස්සේ ආ චිත්‍ර අඳිනවා ආ මේක පොඩි මං බම මම පෞද්ගලිකව අකමැති දෙයක් ඒක මම ඔබෙන් අහන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා ඔබත් කලාකරුවෙක්නේ දැන් අපි දැකලා තියෙනවා නෙළුම් පොකුණ ඉස්සරහාම චිත්‍ර විකුණන සාමාන්‍ය අපි ලෝකෙ ගියාද පස්සේ ලෝකෙ තියෙනවා තැන් චිත්‍ර විකුණන්න ගන්න පුළුවන් තැන් ගිහිල්ලා ගන්න පුළුවන් ඇයි අපේ මිනිස්සු පාරට වෙන්නේ කියන්නේ ඇයි පාර චිත්‍ර විකුණන්නේ චිත්‍ර කියන එක අනිත් කලාවත් එක්ක බලද්දි වෙනස් දැන් චිත්‍රවල තියෙනවා දැන් මේ දැන් සංගීතය කිව්වොත් සංගීතයට කටහඬක් එකතු වෙලා හැදිලා මියුසික් එක ඇදලා එහෙම යනවා. ඒකට නැටුම් වලට බෙර ගහන කෙනෙක් ඉන්නවා. ඒකට ගෲප් වර්ක් එකක් වගේ තමයි අනිත් කලා ඔක්කොම තියෙන්නේ. චිත්‍ර කියන එක ගෲප් එකක් නෙවෙයි. ඉන්ඩිවිජුවල් යන්නේ. ඒකට තම තමන් තමයි හයිලයිට් කරගෙන යන්නේ. තම තමන් තමයි හයිලයිට් කරන්නේ. ඒකට අර පොපෝ දැන් කවුරු හරි මේ
මොනහරි දෙයක් කරනවා නම් එයා තමයි අප් කරගන්න තමන් ඉසිම්ම තමන් කරගන්න ඒකින් තමයි ඒක තනි තනි කලාවකින් තමයි මං හිතන්නේ මේ ඕක ගොඩක් මේ ටිකක් අර පල්ලෙහා මට්ටමට වැටලා තියෙනවා ඒක මේ කියන්නේ දැන් ඒක වාසියක්ද අවාසියක්ද මේ ඒක වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා එකක් දැන් අර නෙළුම් පොකුණ ගාව චිත්‍ර විකුණන තැන කට්ටිය දැන් වෙන වෙනම කට්ටිය කරාට එක තැනකට දිනන ඕක හැබැයි රජයකින් හරි මොන හරි දෙකින් එක තැනට ඕක පාර විකුණන්න නැතුව අර ඒකට අර මානුෂීය මෙහෙවරක් දීලා වැලියු එකක් ඔව් වැලියු එකක් දීලා ඒක මේ ගන්න ඕන මොනවා ඉන්ඩෝ එකකට එතකොට තමයි එතන චිත්‍ර කලාවට කියන එකට අර මේ තැනක් දෙන්නේ මොකද ඒක වෙන වෙනම අර අවාසිය තියෙන අර මං කිව්වා වගේ තනි තනිවම යන කට්ටිය එතකොට අර වැලියු එකක් ගන්න අමාරු ඒතර ඔහොම දෙයක් කතා කරන්න කවුරුවත් නැහැ සංසදයක් නැහැ එතකොට ඒ ප්‍රශ්නේ දැන් අපිටම සංසදයක් කියන එක පර කට්ටිය වෙනම ඉන්නවා අලුත් කට්ටිය වෙනම ඉන්නවා ඔව් ඔහොමනේ කැටලනේ තියෙන්නේ දැන් සංගීතය එහෙම නෙවෙයි නේ මොන හරි ගුවොත් එහෙම බෑන්ඩ් එකක් ගුවොත් ඒ බෑන්ඩ් එකේ ඔක්කොම කට්ටිය එකතු වෙලා පටවලා ඉන්න. එතකොට ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා කරගෙන යනවා. අර අතන තමයි ගැටලුව තියෙන්නේ චිත්‍ර කලාවේ. හරි ටික දක්ෂතාව පෙන්වන්න තැන් හරි අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මියුසික් කරන කෙනෙක්ට ෂෝ එකකට යන්න පුළුවන්. අඩුම ගාන වෙඩින් එකකට හරි යන්න පුළුවන්. හැබැයි මේ චිත්‍රාදීන කෙනෙක් තමම දැන් මේ දෙන්න හොඳම උදාහරණ. මේ දෙන්නගේ හැකියාවන් මේ දෙන්නම වැඩි දියුණු කරගෙන මේ දෙන්නම වෙළඳපොළ හොයාගෙන තනියෙන් හැමදේම කරන්නේ. right git then අපිට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා CV එකේ වැඩ කරනකොට දැන් අපි ඔබ කලින් කිව්වා අර gig එකක් create කරගන්න ඕන ranking වලට ගොඩක් යන්න ඕන කියලා අපි බලන් ඉන්න ඇයිට පැහැදිලි කරලා කියමු කොහොමද හරියටම gig එකක් create කරගන්නේ සහ කොහොමද rank එක වැඩි කරගන්නේ කියලා එතන process එකක් තියෙනවා සාමාන්‍යයෙන් වෙලාවක් ගන්න වෙන ඕකට ඔක්කොටම කලින් මම කියන්නේ 5 එකට ඒ කියන්නේ අලුත් නම් එකපාරටම account එක හදලා gig එකක් හදන්න එපා. visitor කෙනෙක් විදිහට ගිහිල්ලා දැන් තමන් කැමති category එකක් තියෙනවනේ වැඩ කරන්න. ඔව්. දැන් logo හදන්න කැමති නම් එයා portrait කරලා වැඩක් නැහැ. දැන් මට sell යනවා කියලා තව එක්කෙනෙක් portrait පටන් ගත්තයි කියලා එයාට ඒක හරියන්නේ නැහැ. එයාගේ මොකක් හරි වෙනම passion එකක් තියෙනවනේ. මේ එයා එයාගේ හැකියාව අඳුරගෙන එයා විසිට කෙනෙක් විදිහට ඉස්සලම යන්න ඕනේ 5 එකට. ගිහිල්ලා තියනවා වෙනම සර්ච් කරන්න. ලොගෝ කියලා ගහන්න ඕනේ. ගහලා ඒ එන උඩින් එන gigs ටික තියෙනවනේ. පොඩ්ඩක් ඒව compare කරලා බලන්න ඕනේ මොනවද මේවල මේ ඇයි මේව උඩට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධානතම හේතුව මේ gig එකේ දාලා තියෙන sample images තමයි. ඒ කියන්නේ ඒකෙන් සාමාන්‍ය බය කෙනෙක්ව attract කරගන්න පුළුවන් පළවෙනි අර පළවෙනි මේ expression එක. එතකොට එයා ක්ලික් කරන්නේ ඒ දකින මේ sample image එකનું. එයා ක්ලික් කරලා ඊට පස්සේ කරන වැඩේ එයා බලන description එක. දෙවැනියටම මම වැදගත් කියලා හිතන්නේ gig එකේ description එක. description එක සාමාන්‍යයෙන් අර ලොකුවට දාන්න ඕනේ නැහැ. මොකද බය කෙනෙක්ට ඕවා බල ඉඳලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැදගත්ම දේවල් ටික ඒකේ දාන්න ඕනේ. ඒ වගේම අපි gig එකක් හදද්දි ඊළඟට තුන්වෙනිටම මම කියන්නේ ඔකේ ටැක්ස් තියනවා දාන්න. කියන්නේ ඇල්ගොරිතම් එකෙන් උඩට ගන්න ඔය ටැක්ස් වලින් එහෙම තමයි. ලොගෝ දැන් ලොගෝ එකට ඕන කරන gig එකක් හදද්දි අපි ටැග් එකක් දාලා වැඩක් නැහැ portrait කියලා. ඒකට ඕන කරන ලොගෝ design. එතකොට ඒ වගේ ටැක්ස් තමයි දාන්න ඕනේ keywords. gig එකක් හදන පළවෙනිම ඒ කියන්නේ අර පළවෙනිම ස්ටෙප්ස් ටික තමයි ඔය ටික. විසිටර් කෙනෙක් විදිහට ඉස්සලාම ඇවිල්ලා බලලා ඊට පස්සේ තමයි account එක හදලා මේව ගන්න. ඔව් gig එක create කරන්න ඕනේ. gig එක create කරන්න ඕන කරන option වෙනම තියෙනවා 5 එකේ හැරිම ලේසි. ඒ කියන්නේ අර freelancer upwork වගේ complicated නෑ platform එක. හැරිම ලේසි ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට හදන්න පුළුවන්. දැන් මේ ඔබ බොහොම වැඩ කරන් යනකොට කොයි වගේ ප්‍රශ්න වලද ගීත් ඔබ මොන දිලා තියෙන නිසා කොහොමද ඒවා ඒකට කොහොමද ඔය කියන්නේ සෝල් කරගත්තේ කොහොමද මේ ප්‍රශ්නේ? 5 එකේ සාමාන්‍යයෙන් අපිට payments දැන් 5 එකේ funds clear වුණාට පස්සේ අපි payments අපිට ගන්න ඕනේ අපේ bank account එකට. ඔව්. ඔක withdraw කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් PayPal අනිත් එක Payoneer. Payoneer ලංකාවට available. PayPal ලංකාවට නැහැ. සාමාන්‍යයෙන් ඩොලර් යම් කිසි ප්‍රමාණයක් වැඩියෙන් වැටෙද්දි ඔන්න limit වෙන්න ගන්න PayPal එක. ඊට පස්සේ බලනවා මෙයා කවුද ඔප්පු කරන්න කවුද මේ කියලා. ඊට පස්සේ එතකොට ඉතින් බොරු ડોකියුමන්ට්ස් හදලා දෙන්න වෙනවා මෙයා මේ ලංකාවේ කෙනෙක් නේ මේ ෆිලිපීන් හරි කොහේ හරි රටක් දාලා ඉතින් ඔන්න ඊට පස්සේ ඒ ටික හදා ගන්න ඕනේ. ඉතින් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් PayPal තමයි. දැනට පේනිය තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ හොඳට withdraw කරනවා ඒ ටික. කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි දැන්
ෆයිව එක ගැන විතරමන කතා කර දැන් පිටින් මට හම්පච් බයිස් ලයින් යුසේ වලින් තකොට ජර්මනි වලින් යුගේ වලින් හම්පච් බයිස් ලයින් යාලා ගොඩක් දුරට පේනීවලට වඩා පාවිච්චි කරන පේපැල් එතකොට යාලාහනයි පේපැල් එක පාවිච්චි කරන්න බැරිවාට කියලා මගෙන් ආපු ලවල් තියෙනවා ඉතින් මම විස්තර කරලා දෙනවා ඔක්කොම ටික ඉතින් යාලා කියන දේ තේරුම් ගන්නවා ඉතින් අර අපි කතා කරන විදිහත් එක්ක අනු ඉතින් මේක තීරණය වෙන්නේ මං හින්දාම සමහර බයිස් ලයින් නා පේනිය හදාගත්තා ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕන හින්දා PayPal සමහරක් වෙලාවට මේ මට ප්‍රශ්නයක් එන හින්දා ඔව් PayPal දෙන්න පොරොන්දු වුණා ඔව් පොරොන්දු වුණා දැන් පේත් නැහැ පැලුත් නැහැ ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ පෞගේ කාලේ අපි ලංකාවේ අපි දක්ෂ ගායන ශිල්පියෙක් සෑහෙන උත්සාහයක් දරුවා PayPal ලංකාවට ගෙන දැන් ගායන ශිල්පියෙක් නැහැ සාමාන්‍යයෙන් ඩොලර්ස් අපි ට්‍රාන්ස්පෝර්ට් චාර්ජ් අපි ඩිලිවර් කරන්න එපයි කුරියර් කරන චාර්ජස් එක සාමාන්‍ය රුපියල් ඩොලර්ස් සාමාන්‍යයෙන් 50කට 60කට එහා වගේ යනවා එතකොට ඒක කස්ටමර් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන PayPal හරහා ගෙවන්නේ. එතකොට අපි කරන්න ඕනේ එක්ක කොහෙන කොහරි කාගෙරි යාළුවකට කියලා පිට රටකින් PayPal account එකක් හදලා ඒකට දාලා එයාගේ හරහා ආපහු මෙයන් ලංකාවට. එහෙම නැතුව direct අපිට PayPal එක use කරන්න පුළුවන්කමක් තියෙනවනම් ගොඩක් දුරට මේ ඩොලර් ප්‍රශ්නටත් මේ විසඳුමක් ඒ ගොඩක් කට්ටි ඉන්නවා මේ PayPal එක use කරගන්න බැරුව. ඒතකොට ගොඩක් වෙලාවට මම දන්නේ ඇයි කියලා මේක මේ පාවිච්චි කරන්න බැරි කියලා ලංකාවේ. අවසාන භාගයට අවිල්ල තින්නේ මේ දිනේෂ් අපිට කියන්නකෝ දිනේෂ්ට ස්තුති කරන්න කවුරු හරි ඉන්නවනම් දව් කරපු ගුරුවරු ඇති පෞලි සමාජිකයෝ යාළුවෝ මේ හැමෝම මතක් කරලා ස්තුති කරන්න වෙලා මේ වෙලාවේ ගොඩක් සුදන් දෙනවා මට මේ මේ කතා කරන්න අවස්ථාව ලබා දුන්නට අනිත් එක ඉස්සලාම් වයිෆ්ට මොකද යා මම වෙනින් සෑහෙන කැපවීමක් කරනවා ඒක ඉවෙනේ ස්තුති කරන්න ස්තුතියක් කරන්න ස්තුති කරන්න ජීවිත කාලෙම කරන්න ගිහින් ස්තුති කරන්න ඊට පස්සේ අම්මට තාත්තට එතකොට මගේ ඉස්කෝලේ ගුරුවරුන්ට විශේෂයෙන් යාළුවෝ ඉන්නවා ගොඩක් ඉන්නවා මේ කරා මේම කරහන් කියලා එහෙම කියපු කට්ටිය ගොඩක් ඉන්නවා නම් වශයෙන් කිව්වොත් එහෙම ගොඩක් එතන ලිස්ට් එකක් තියෙනවා ලිස්ට් එකක් ඉන්නවා ඔව් යාළුවෝ කරනවා ගොඩක් කුස්තිදී කියලා කිව්වා අර මුලදීම චිත්‍ර අඳගත්තේ යාළුවෝ ඔව් ඔව් ගොඩක් කට්ටිය එහෙම දැන් නෑ ඒ සම්බන්ධතා එහෙම කියලා දැන් යාළුවලා බැලලත් හරි එතකොට අපි ගීත් කවුද ඉන්නේ ස්තුති කරන්න මුලින්ම ඉතින් අම්මයි තාත්තයි තමයි ඒ කියන්නේ දැන් එයාලා කරපු එකම දේ මම කරන දේ බලන් හිටපු එක මම හැදිච්ච සමාජයේ එක බලද්දී අනිවාර්යයෙන්ම කොල්ලෙක් කෙලෙලි වෙච්ච එකම ජොබ් එකකට යන්න ඕනේ. අම්මලා එහෙම කරේ නැහැ. මම කරන්නේ මොකද්ද? එයාලා බලන් හිටියා මොකද්ද මේ? මම විශ්වාසකෙ. මාව ෂුවර් කරලා මම කරන සමහර වැඩ තිබ්බා මගේ අතින් කෙලවුණා. ඉතින් ඒවත් එයාලා ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මේ කොයි වෙලේ හරි ඉතින් වැඩේ පත්තු වෙයිනේ කියලා හිතාගෙන. දැන් එහෙම ගීත් ගේම ජීවිතේ එහෙම විශේෂිත පුද්ගලයෝ නැහැ ස්තුති කරන්න. ඉන්නවා ඒ කියන්නේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒකත් ඉතින් නම් වශයෙන් කියන්න නම් මේ වෙලාවක් නැහැ. එතකොට මේ විශේෂයෙන්ම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මම මේ කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන ඉන්ස්පිරේෂන් එක ගත්තේ මම ගියපු කෝස් එකෙන් ගියපු මොකද්ද කම්පියුටර් කෝස් එකේ ඉසුරු සර් අනිවාර්යයෙන්ම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ එතකොට යාළුවෝ ටික සමහරු හිටියා කියන්නේ මගක් කරගෙන ඉන්නකොට පකුලෙන් අදින්න වගේ බලපේ කියන්නේ අර කියන්නේ විහිළු කරන කට්ටියක් තින්නවනේ ඒ හැර ඉතින් අනිවාර්යයෙන්ම කියන්නේ සපෝට් එක දීපේ අලුත් ඉන්න. එහෙමයිද ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔව්. එහෙමයි ස්තුති කරන්න ඕනේ. ඔකේ ගොඩක් කරාට අපිට උදව් නොකරන අයගෙන් තමයි අපි ඉගෙන ගන්න. තනියෙන් දෙයක් කරගන්න. රයිට්. එතකොට ගීත්ත දැන් තරුණෙක් විදිහට අපේ තරුණ පරම්පරාවට මේ ඉන්ඩස්ට්‍රියට එන්න කැමති අය ඇති මේක ඉගෙන ගන්න කැමති අය ඇති. ඒගොල්ලන්ට කොයි වගේ පණිවිඩයක් දෙන්න තියෙන්නේ? මුලින්ම ඉංග්‍රීසි හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න. හරි. පිටරට ක්ලයන්ට් කෙනෙක් එක්ක එහෙම මෙහෙන් ඔය Google Translate පාවිච්චි කරලා පොඩි ගේමක් ගහන්න පුළුවන්. කොයි වෙලේ හරි වෙලාවක් එනවා කෙලවෙන්න. ආ ඒ හින්දා පොඩ්ඩක් අර පොඩ්ඩක් උනන්දුවෙන් ටෙන්සස් උනත් ඉගෙන ගන්න මහලුකු කාලයක් යන්නේ නැහැ නේද ඉතින් උනන්දුවෙන් කරොත් මේ ඉංග්‍රීසි පුළුවන් විදිහට හදාගන්න hard work hard working තමයි hard working තමයි
Right. හරි. දිනේෂ් කොයි වගේ අදහසක් දෙන්න තියෙන තරණ પરම්පරාව? මේ වයි ඉස්සෙල්ලාම ලොකු දෙයක් කරන්න යන්න එපා. මුලින් පටන් ගන්න බින්දුවෙන්. මං කිව්වාගේ අර බෝලකින් පටන් ගන්නවා වගේ එම් බින්දුවෙන් පටන් ගන්න ඒ තමන් කරන දේ හරියට කරොත් උපරිම කැපවීමෙන් කරොත් තමන්ට යන්න පුළුවන් උපරිම දුර යන්න පුළුවන්. නැතුව සමහර අය දැන් පිකාසෝ පටන් ගත් නතර කරපු තැනින් විකාර රූපී තැනින් සමහර කට්ටිය පටන් ගන්නවා. අර ඒක වැරදි. ඒ කියන්නේ එයාගේ එයාට ඒ විකාර රූපියෙන් දැක්ක ඒක ඒක යා කරා කියලා මමත් ඒ එතනින් මං එතනින් පටන් ගන්නවා කියන්නේ ඒතර මට හිතා ගන්න පුළුවන් ඒ හරි හරි හිතා ගන්න පුළුවන්. ඒතර එයා සෑහෙන පස්සින් ඉන්නකින්ද හරි දේ හරියටම කරොත් තමයි ගොඩ යන්න පුළුවන්. Right. හරි. චිත්‍රෙත් බලමුනේ. චිත්‍රෙත් බලමු අපි චිත්‍රෙ බලන්න ඕනේ. චිත්‍රෙ. ඔන්න දින චිත්‍රය යන්න අන්න සයින් එක ගන්නවා. Right. අන්න චිත්‍රෙ. Right. චිත්‍රේ අපි දිනගමන් පරිත්‍යාග කිරීමේ සුබ මොහොත තමයි මේ දෙන්නේ. Right. ඔන්න චිත්‍ර දෙනවා. චිත්‍ර පොඩ්ඩක් පෙන්නමු අපි දිනේෂ්. චුට්ටක් පෙන්නන්න කැමරාවට. Right. ඔය ඉන්නේ. අන්න ගලා චිත්‍ර. Right. අර ඉන්නේ. අමාය. අමාය. අමාය වගේද? වචනයක් හරි එහෙනම් බොහොම ස්තුතියි දිනේෂ් කොඩිදුවක් ඔය වගේම ගීත් ලක්ෂන් අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සාර්ථකව සුබදායීව කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන කියලා අපි සුබවදන යුතාර් බිට්තුලෙන් තෑන්ක්යු එහෙනම් ජය වේවා අයි දවසක් හම්බෙමු හරි එහෙනම් බොහොම ස්තුතියි මේ තෑග්ගට මට හරි එහෙනම් අදට අපි වැඩසටහනක් සමුවරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට ඔබ හමුවට එන්න වැඩසටහනක් සමුවරගෙන යන්නේ ගීත්ගේ ලස්සන වැඩක් බලන ගමන් මේ යුතාර් බිට්තුලෙන්